संयुक्त निकाय एतं मम किन सूत्रे अस्ति न सूत्रे सन्धान विनम बुद्धजानन महंती भिक्षुनाथरागिन अहनो महानिनी कुमक निसा कुमक अतिविट कुमकट पिविस कुमक अतिविट कुमक निसा कुमकट पिविस केनेकुट मे मम यान हंगीम अति वेनवद मगे यान हंगीम अति वेनवद मगे आत्मय कियन हंगीम अति वेनवद कुमक निसा कुमक अतिविट कुमकट पिविस मे मम यान हंगीम केनेकुट अति वेनवद එතකොට එතනදී පිළිතුර වශයෙන් දේශනා කරනවා රූපය ඇතිවිට රූපය නිසා රූපයට පිවිස කිනකොට මේ මම යන හැඟීම මගේ යන හැඟීම මගේ ආත්මය යන හැඟීම ඇති වෙනවා වේදනාවට වේදනාව ඇතිවිට වේදනාව නිසා වේදනාවට පිවිස අනික සංඥාව ඇතිවිට සංඥාව නිසා සංඥාවට පිවිස සංකාරය ඇතිවිට සංකාරය නිසා සංකාරයට පිවිස විඥානය ඇතිවිට විඥානය නිසා විඥානයට පිවිස මේ මම යන හැඟීම කෙනෙකුට ඇති වෙනවා ඊළඟට බුදුහාමුදුරුවෝ වදාරනවා මාන්නේ මේ කෙසේද මේ රූපේ නිත්‍යද අනිත්‍යද ස්වාමීනි මේ රූපේ අනිත්‍යයි ඒ අනිත්‍ය වන රූපේ පරිහරණය සපක්ත දුකක්ද ස්වාමීනි දුකක් එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ වදාරනවා එසේනම් අර වේදනා සංඥා සංකාර ආදී විඥාන ස්කන්ධ වලත් ඒ විදිහට අහනවා රූපේ නැති විට වේදනාව නැති විට සංඥා සංකාර විඥාන මේව නැති විට මේ කෙනෙකුට මම යන මගේ හැඟීම මගේ යන හැඟීමක් ඇති වෙනවා එසේ නොවේ ස්වාමී මගේ ආත්මය යන හැඟීමක් ඇති වෙනවා එවිට ඔහු රූපේ කෙරෙහි වේදනා ආදී ස්කන්ධව කෙරෙහි කලකිරීම ඔහුගේ මේ සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටි ओगी वर्तनवाकिन का सूत्र पिन्ना एतं मम सूत्रे इतकोट कुमक अतिविट कुमक निसा कुमकट पिविस रूपे अतिविट रूपे निसा रूपे ट पिविस किंगुटमे ममायने अति वेनो दैन अपिटत अपि पिलिगन्नो अपिट रूपयक् तीनवा नैनेद कवुरुत पिलिगन्नो अपिट रूपयक् तीनवानी එතකොට ඔය වේදනාවක් ඇති වුණාම විඳීමක් ඒ විඳීමත් අපි ගන්නවනේ මගේ දතේ කැක්කුමයි නේද මගේ හරියට මම හිසේ රදේ මට එතකොට වේදනාවක් කාරණයක් කරගෙන මම හැඟීම නම් මොකද දැන් මම හැඟීම ඇති වෙන්න කාරණයක් ඕනේ ඒ කාරණා ටික තමයි බුදුහාමුදුරනේ කෙනෙක් රූපය කාරණයක් කරගන්නවා වේදනාව කාරණයක් කරගන්නවා විඳීමක් ඇති වුණාම හැඳිනීමක් ඇති වුණාම සංඥා ස්කන්ධේ දැන් සංඥාවක් ඇති විට හැඳිනීමක් එතකොට හැඳිනීමක් ඇති විට හැඳිනීමක් නිසා හැඳිනීමට පිවිස අනික සංඛාරය සංඛාරය කියන්නේ සංඛාර ස්කන්ධය කියන වචනයක් අහලා තිනවනේ නේද එතකොට සංඛාර ස්කන්ධය කියන්නේ වචනේ තේරුම චේතනාවටත් කියනවා සංඛාර කියලා. සාමාන්‍යයෙන් සරලව තෝරාගන්න අපි කතා කරන්නේ චේතනාව කියන අර්ථය. සංඛාර ස්කන්ධය. චේතනාව කියන අර්ථයත් සමග අපි දකින්න ඕනේ එතන. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා කියනවනේ සංඛාර කියන එකට. එහෙමත් කියනවා. විඥාණය කියන්නේ දැනගන්න ස්වභාවය. එතකොට ස්කන්ධ පහ දැන් අපිට තියෙනවා මේ කාරණා පහක එකතුවක්. ඔය කාරණා පහ හේතු කරගෙන තමයි මේ හිතට මම යන හැඟීමක් ඇති වෙන්නේ. රූපේ ඇති විට රූපේ නිසා රූපයට පිවිස. දැන් එතකොට ඊළඟට සූත්‍රයේ පෙන්නනවා මහන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද? රූපය අනිත්‍ය නම් ඒ පිළිලන සුළු නම් එතකොට ඒ අනිත්‍ය නිසා දුක් සහිත නම් එතකොට අපිට පුළුවන් ද රූපය නිසා මම යන හැඟීමක් ඇති කරගන්න. දැන් රූපය කියන එක අනිත්‍ය නම් මේ රූපේ නිරන්තර වෙනස් වෙන එකක් නම්
මම කියලා අපිට නවත්තන්න පුළුවන් එකක් නැහැ නේද? දැන් මම කියලා අපිට නවත්ත ගන්න කාලයක් දෙන්න බැයි නะ. දැන් ඔය අනිත්‍ය කියන වචනේ අර්ථයක් තියෙනවා අල්ලන්න බැයි. තේරෙනවා අල්ලන්න බැයි කියන වචනේත් ඔය අනිත්‍ය කියන වචනෙට ඇතුළා අල්ලන්න බැයි. මෙහෙම අල්ලන්න හදනකොට ඒ කොටස ගිහිල්ලා. දැන් ගඟේ වතුර ගලන වෙලාවක අර දාර්ශනිකයෙක් කියලා තියෙනවා ගඟ කියලා නම් කරන්න හදනවලු හදනවලු නම් කරන්න බැහැලු. මොකද නම් කරන්න හදනකොට ඒ වතුර ගලලා. අන්න ඒ වගේ අවබෝධයක් මේ රූප සම්බන්ධව ඕනේ අපිට. ඒ වගේ අවබෝධයක් රූපය කියන අවස්ථාව අපිට එකක්සේ පෙනුනට තියෙන දෙයක්සේ පෙනුනට ආත්මක් පිරුණාට ওই රූපයගේ ඇත්තේ නිතරම වෙනස් වීම. විපරිණාමය ආකාර විකාරයට පැමිණීම. දැන් අපේ පළාත්තර ලංකාවේ ඔය පොල්ලතු ගේකට බැන්නාම අවුරුද්දක් විතර යනවා ඒවා දිනනවා නේ. ඉතින් කවදාවත් අපිට දිනලා පේන්නේ නෑනේ. දිරුවා පෙවුන්නේ නෑනේ. දන්නවද දැන් අලුත් පොල්ලතු කාලයක් ගියාම දිරච්ච පොල්ලතු කියලා අපි දකිනවා නේ. අපිට පෙවුන්නේ නෑනේ පොල්ලතු දිරනවා පෙවුන්නේ නෑනේ. දැන් වර්ෂයකට වතාවක් අපි අලුත් ඇඳුම් ගන්නවා. අපි ලංකාවේ මොනවා නේද? අරුද්ද අලුත් වෙනු කියලා ගන්නවනේ අඳිනවනේ කවුරු? ඒත් ඒ වෙනකොට ගිය අරුද්ද යනු හරණ වෙලා. අපිට පේනුනේ නෑ. අර වෙනස් වෙනවා පේනුනේ නෑ. පරණ වෙනවා පේනුනේ නෑ. ඈ දිරනවා පේනුනේ නෑ. ඒ නොපෙනෙන ඒ සිද්ධිය නුවණින් අපි අවබෝධ කළොත් අපිට වැටහෙනවා මේ රූප කියන අවස්ථාව ස්වාමීන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි නිතරම රූප දිහා බලන්නේ පෙර තියනවා කියන අනුසගත වෙච්ච මතයක් අරගෙන. ඒ නිසා අපිට තවත් තර්ක දැන් ඇහැට පෙනෙන ස්වභාවය තවත් දෘෂ්ටිගත වෙනවා පෙර පුරුද්දත් අරන් බලන නිසා. පුරුද්දකුත් තියෙනවානේ තියනවා කියලා බලන්නනේ. පුරුද්දට අපි කියන්නේ අද නම් ගඟේ ගොඩක් වතුර තියෙනවා. एक तीन हिंदा नहीं अभी दान नहीं गलन पावनी पुरुद्र अभी गया नहीं अब गागे गुणा पत्र तीन गलन पाव दान किया तीन आगे तीन आगे दृष्टि ओके अनुसगत विच्छिका एक अभी तो मेहिंग इंद्रिया उन्न कोट में यह अनुस तम यार अनुस अनुसगत विच्छे हेतु एक तम आस मेमा आस बोट पाते आसव की वचने आसव की वचने बहुकाल परण वेच तंगे सिंह क्रमेट अरिस्ट आसव हिंदी लंका पलवे दीत औषध इकट अरगे मिश्रगर वतर दल करना पुलवे वाले कालेज्ञा तो आसव बोट पत्ती आसव की अरिस्ट आसव एवन पलवेला ඉවනි අර්ථයක් මේ ආසව කියන වචනේට තියෙනවා. පල් වෙච්ච ආසව. චන්දන ආසවේ කියලා හැම තියෙනවා අරිෂ්ඨ වර්ග. ආසව. එතකොට දැන් මෙතන බලන්න හොඳයි මේ මම යන හැඟීම ආසවයක් නෙවෙයි. පල් වෙච්ච එකක් නෙවෙයිද මනසේ. එහෙම එකක් නැහැ. නැති වුණාට මනස දැන් නැවත ඒක භාවිතා කරලා දැන් මනසට ඒක මෝරලා අංගයක් බවට පත් වෙනනේ පැසවලා ඒක. එහෙම යමක් නැහැ නමුත් නැති වුණාට දැන් ඒක අපි නැති වුණත් ඒක දැන් ඇති දෙයක් බවට පත් වෙලා. එහෙම නේද? දැන් අම්මා මැරිලා අවුරුදු 15ක් 20ක්. දැන් ඇට කොටුවක් නැහැ පොළවේ. නමුත් අම්මා අපේ මනස ජීවත් වෙනවනේ. ජීවත් වෙනව නෙවෙයි. ආශ්‍රවය. සිත ඇසුරු කරන ධර්මයක්. ඔය සිත ඇසුරු කරන ධර්ම වලට කියනවා ආශ්‍රව කියලා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. දිට්ඨි ආශ්‍රව සිත ඇසුරු කරන ධර්ම. එතකොට දැන් ඒ ආශ්‍රවය දැන් උදාහරණයක් වශයෙන් මේ විතරනකො දැන් අපි පරිහරණය කරන යම් ජීවිතේ පරිහරණය කරන ඖෂධ වර්ග ඔය විවිධ උපකරණ අපිට තියෙනවනේ. එතකොට ඒ ඒ පරිහරණය කරන ඒ වගේ පරිහරණය කරනකොට දැන් මට නම් පුරුදු වෙලා තියෙන මේවම මේ විදිහේ දෙයක්ම මේ විදිහේ කෑමක්මයි. දැන් කෑම නැහැ. ඒ වුණාට දැන් අර පුරුදු වෙලා තියෙන මට මේ කෑම වර්ග ඕනේ.
එතකොට දැන් කෑම නැහැ. නමුත් සිත දැන් ඇසුරු කරනවා නේද ඒ කෑම? මට එවන්න පුළුවන්. එතකොට දැන් යා සිත ඒ ඇසුරු කරන්නේ ඇත්තටම කෑමද? ඇසුරද සිතේ? ඇසුර. ආගේ බලන්න අම්මා. දැන් අම්මා නැහැ, අම්මා නැති වෙලා. නමුත් අම්මා මානසිකව ඇසුරු කරනවා. එතන තියෙන්නේ වස්තුවක්ද ද්‍රව්‍යයක්ද සංඥාවද? සංඥාව. එතකොට පණ තියෙද්දිත් ඔය සංඥාව නෙවෙයි දර ඇසුරු කරේ. සංඥාවනේ ඇසුරු කරන්නේ. එතකොට සංඥාව කිව්වේ කුමක්ද? වස්තුවක් නෙවෙයි. සංඥාවට උපමා කළේ මොකද්ද බුදුහාමුදුරුවෝ? මරීපක උපමා සංඥා මිරිඟුවක්. දැන් ඈත ඔය මේ අවුව වෙලාවට පාරවල් වල අපිට ඈත පේනවා මිරිඟුව නේ. පේන්නේ වතුර. වතුර වෙලා. නමුත් වතුර නෑ. ඔව් ළඟට ගියාම මොකුත් නෑ. ඔය අත්දැකලා ඇති නේද? මිරිඟුව. එතකොට ළඟට ගියාම තවත් එහාට ගිහිල්ලා ඒක. තවත් එහෙන් තියෙනවා කියලා හිතෙනවා. හිතෙනවා. එතකොට මිරිඟුවටනේ බුදුහාමුදුරුවෝ මේ සංඥා මරීපක උපමා සංඥා කියලා වදාළේ. එතකොට ඒ වගේ පළමුවෙන් අපි තෝරාගමු රූපය. දැන් රූපස්කන්ධය කියන අවස්ථාව අපි දවල් කතා කරලා ඉස්සරලා අර මලක උදාහරණෙන්නේ. පොකුණක මලක් පිපෙනකොට ඒ මල නොවන හේතු තමයි අර මල හැදුවේ. මල නොවන මඩ, මල නොවන ජලය, මල නොවන හිරුවෙලි, මල නොවන වාතය, අර මල හැදුවා. එතකොට දැන් අපි එකට මලක් කියනවා. නමුත් සිද්ධුුනේ මොකද්ද? අර හතරේ යමු තිවිච්ච ආකාරයක් විකාර භාවයට පත් වුණා. මේ බුද්ධ වචන තියෙනවා මේ ලෝකයේ සම්බන්ධ ආකාර විකාර කියලා. සංකාර විකාර. සංකාර විකාර. යම් ආකාරයක් තවත් ආකාරයකට නිරන්තරව පත් වෙනවා. දැන් ඉස්සල්ලා තිබුණු මඩ ආදී විවිධ ආකාරයේ දැන් තවත් හැඩයකට පත් වෙලා. ඒකත් ඒ ආකාරව තියෙන්නේ නැහැ. ඒක පරවිලා තවත් ආකාරයකට පත් වෙනවා. සංකාර විකාර හැමදේම එකතු වෙනවා ඉහිරෙනවානේ. එතකොට ඒ ආකාර විකාරය තේරුම් ගත්තාම රූපය තුලින් මේ රූපස්කන්ධය තුලින් අපිට වැටහෙනවා සිරුර කියන්නේ අවස්ථාවක් දෙන්න නැත්නම් ඇති බවක් ගන්න මම කියලා හිතනකන් නතර වෙලා තියෙන වස්තුවක් නෙවෙයි. ඒ වගේ මේ රූපය හේතුන්ගෙන් හටගන්න එකක්. හේතුන්ගෙන් හටගන්න එකක්. මේ ලෝකේ හැමදේම තවක් දෙයක් නැති වෙලා තමයි අන් දෙයක් ඇති වෙන්නේ. හේතුන්ගෙන් හටගන්න දෙයක්. දැන් අපිට දැන් මේ පහනක් පත්තු කරපුවහම ඒ පහනේ පහන් දැල්ල ඇවිලෙන්න නම් තෙල් ටික දැවෙන්න එපායි. පහන් දැල්ලක් කතාවක් නැහැ නේ තෙල් නැත්තම් හිතරනේ. තෙල් නැති වුණොත් නිරුද්ධ වුණොත් දැල්ල කතාවක් නැහැ. එහෙනම් දැල්ල පහළ වෙන්නේ තව දෙයක් නැතිලා. එක දෙයක් ඒ හේතු නැතිලා තමයි අර ඵලය දැල්ල නැමැති ඵලය හටගන්නේ. ඒ වගේ ශරීරයේදීත් බලන්න. ආහාර, ආස්වාස, ජලය ආදී හේතු නොනැසීමේ සිරුරක් පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් සිරුර එක දෙයක්, ආහාර තව දෙයක් ආදි වශයෙන් අපි ලෝක සම්මතියට අපි එහෙම වෙන් කළාට යථාර්ථය බලනකොට අපිට පේනවා හැම දෙයක්ම ඇති වෙන්නේ තව දෙයක් නැතිලා. හැම දෙයක්ම ඇති වෙන්නේ තව දෙයක් නැතිලා. එතකොට ළඟ ළඟම පේනවා මේ හුස්ම පාර දිහා බලපුවාම ආස්වාද ප්‍රාස්වාද දිහා බලපුවාම මේ සිරුර නිරන්තරව වාතයත් එක්ක පවතින්නේ. දැන් ජලයේ ඉන්න මාළුවේ පණ තියනවනම් ඒක වතුරෙම ඉන්නේ පෑනේ. එතකොට දැන් මාළුවා ගැන හිතනකොට අපි පරිසරය ගැන හිතන්නේ ජලයේ මාළුවා ගැන ජලයේ ඉන්න මාළුවෙක් කියලා අපි දන්නවා. ඒකට පණ තියෙනවා නම් ඒක ජලයේම ඉන්න ඕනේ. හොඳයි දැන් මේ මාළුවා ගැන එහෙම පෙවුනට අපි ගැන අපිට පේන්නේ නැත්නම් මොකද වෙන්නේ? දැන් අපිටත් මේ වායුගෝලයේ පරිසරය නැත්තම් වායු පරිසරය නැත්තම් අර මාළුවාට වගේම නේ අපිටත් පැවැත්මක් නැහැ නේ. නමුත් අපිට දැන් මේ අවකාශයේ හිස් බවක් නේ පේන්නේ. ද්‍රව්‍ය වශයෙන් පේන්න තියෙන මේ වාතය අපිට ඒක නපි සැලකිල්ලක් නැහැ නේ. නමුත් නිරන්තරව වාතය සමගමයි මේ සිරුර අර ජලය සමගව පණ තියෙන මාළුවෙක් ඉන්නවා වගේ. එක ගොඩ දැම්මුත් ඒක මාළුවෙක් නෙවෙයි. ඒක මැරිච්ච එකේ.
එතකොට බලන්න පරිසරයෙන් මේක වෙන් කරන්න බෑ නිතරම නිසා ඈ ආ වාතයේ නිසා මේ රූපේ පහළ වෙන්නේ ජලයේ නිසා ආහාර නිසා මේ රූපයගේ පහළ වීම ඒක්ෂණිකව මොහොතක් පාසා මොහොතක් පාසා ඉපදෙන තැනෝ මේ සිරුර මොහොතක් පාසා බුදුහාඳුර මේ සිරුරේ ආයුෂය ගැන පෙන්නනවා කොයිතරම් වේගෙන් මේ සිරුර දිราපත් වෙනවද වෙනස් වෙනවද කියලා ඔයගොල්ලෝ අහලා ඇති උදාහරණේ දුනු ඊතල ඒ දුනු ආයන් හතර දිනක් හතර පැතර ඊතලය හතරක් විදිනවා දක්ෂ දුවන්න පුළුවන් දක්ෂ තැනෙත් ගිහිලා ඊ බිමට වැටෙන නොදී අවුල ගන්නවා මාන්නේ ඊට වඩා වේගවත් චන්ද්‍රයාගේ ගමන සඳු වේග ගමන ඊටත් වඩා මහනදී වේගවත් සූර්යාගේ ගමන ඊටත් වඩා වේගවත් දිනාපත් වීම අපේ ශරීර විනාශ වීම ඊටත් වඩා වේගවත් කියලා වදාලා ඉතින් අන්න ඒක අපිට පේනවා නම් නුවණින් අපිට පැහැදිලි මේ රූපේ මම කොට ගන්න බෑ රූපේ හේතුමින් හට ගන්න එකක් නේද රූපේ සතර මහා ධාතුන්ට අයිති එකක් මම කොට ගන්න හිතන්නවත් කාලයක් දෙන්න බෑ මේ සූරට අන්නේ රූපේ ගැන නුවණින් මෙනෙහි කරනවා රූපේ ඊළඟ ඒ සූත්‍රෙම තියෙනවා මන රූපේ අනිත්‍ය එකක් වේදනා ස්කන්ධේ වල නර වගේම ඒත් එව නේද අනිත්‍ය වෙන සිරුරක අනිත්‍ය වෙන හේතුන්ගෙන් පහළ වෙන විඳීමක් තියෙනවා නම් ඒ විඳීමත් නිට්ටිය නෑ දැන් අපි සුව පහසුතු වාඩි වෙනවා ටික වෙලා ගියම ඒ සුව පහසු කොහොත් අපිට නැති වෙලා අධික වේදනාවකට පත් වෙනවා දුක් වේදනාවකට නේ අර රූපයගේ විපරිණාමයනේ අර රූපයගේ දිරීමනේ අර රූපයගේ දිරීම නිසා දිරප කොටස් එකතු වෙලා ශරීරයේ ඒරියව වෙනස් කරනකම් අර වේදනාව තියෙනවා දිරණ කොටස් එකතු වෙලා දැන් ඔහම වාඩිලා ඉන්නකොට ඒ දිරණ කොටස් එකතු වෙනවා හන්දිවලට ඒ පේශිවල එතකොට කකුල් ඉරියව වෙනස් කළාම අර දිරපොයතනින් අයින් වෙනකොට සාහනයක් තියෙනවා ආයෙත් දික්කරමු කකුලට ඒරියවටත් අර සිද්ධියම මොකද නොකඩවම දිරීමට යනවනේ දිරණ කොටස් එකතු වෙනවා එකතු වෙනකොට වේදනාව වෙනවා එතකොට ඉරියව වෙනස් කරන්න ඕනේ දැන් හොඳයි කියලා ආයෙ සතුට වෙනවා සැප වේදනාවනේ අවුත් ඒකටත් අර අර ආධිනවෙම සිද්ධ වෙනවා වේදනාව කියන එකට අපිට පේනවා එතකොට ඒක හේතුන්ගෙන් හටගන්න එක වේදනා ස්කන්ධය වෙනස් වෙන සිරුරක වේදනා ස්කන්ධය විතරක් වෙනස් නොවී තියෙන්නේ නැහැ විඳීම හැඳිනීම සංඥා ස්කන්ධය කියන්නේ හඳුනන හිතනේ එතකොට ඔතන අර වේදනාවම සැප වශයෙන් හඳුනනවා දුක් වශයෙන් හඳුනනවා උපේක්ෂා වශයෙන් හඳුනනවා ආකාර තුනකින් එහෙම නැත්නම් කකුලේ වේදනාව හිතේ වේදනාව එහෙමත් වෙන් හඳුනනවනේ ඔළුවේ කැක්කුම නැත්නම් පපුවේ කැක්කුම බඩේ කැක්කුම කකුල් වල කැක්කුම එතකොට එතනත් අපිට එන්නේ මොකද්ද උටර වේදනාව සංඥාවට එනවා සංඥාව කියන්නේ උටර මොකද්ද දැන් ස්ථිරව පවත්නා වූ සිරුරක් නේ නමුත් අර සංඥාවෙන් මගේ ඔළුවේ වේදනාව මගේ වෙන්ම හඳුනාගන්න සංඥාවෙන්ද හඳුනා ගැනීම හඳුනා ගැනීම වෙන්කර ගැනීම කියන වෙන්කර ගැනීම කියන වචනෙන් අදහස් කරන්නේ වෙන්වෙන්ව හඳක් මේ පාටක් හරි 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 ඒක හරි දැන් ඒක හරි දැන් මෙතන ඉන්නවා නම් තාත්තකෝ කියලා ඇහුවොත් අපි පෙන්වන්න ඕනේ සංඥාව තමයි හඳුනා දෙන්නේ විඥාණයද මේ ඒ වෙන්කොට හඳුනා සංඥාවෙන් හඳුන්වා දෙන දේ සංස්කරණය කරලා විඥානය දෙනවා සංස්කරණය කරලා තමයි සංකාර ස්කන්ධයෙන් ඔක විඥානය දැනගන්නේ මොකද සංස්කරණය කරනවා කියන්නේ ඔකේ මේ ළඟදි පොතක දැක්කා සංකත කොට අභිසංස්කරණය කරනෙහි සංකාරය කියුම් ලැබි කජ්ජනීය සූත්‍රයේ සංයුත්තනිකයනේ දන්න එක තිබුණා සංයුත්තනිකයි හතරෙනි කාණ්ඩේ මට මතක හිටියෙ තුන්වෙනි කාණ්ඩේ කජ්ජනීය සූත්‍රය කජ්ජනීය සූත්‍රයේ තියෙනවා අර පොත් බලන්න ඇතිනේ රජනී සූත්‍රයේ තියෙනවා මොකක්ද රූපය යන රූපය යනු බිඳනාර්ථයයි බිඳේ යනු රූපයට නමකි බිඳන ස්වභාවය යනු රූපයට නමකි ඒකට පවතින නමක් දීලා නැහැ නේද පවති ප්‍රත්‍යක්මකට නමක් දීලා නැහැ එහෙම නේද ඒකට ඕක විදිහට විඳීම හැඳිනීම සංකාර කියන වචනයට දීලා තියෙනවා සංකත කොට අභිසංස්කරණය කරනෙහි සංකාරය කියනු ලැබි මොකක්ද එතන කියන්නේ සංකත කරනවා කියන්නේ
සංගත කරනවා. සංගත කොට අභිසංස්කරණය කරන හේන් සංකාරයයි කියනු ලැබි. කුමක්ද මේ සංගත කරලා අභිසංස්කරණය කරන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය. මේ කාරණා පහයි. එතකොට ඔතන බලන්න දැන් රූපය බිඳි බිඳි යන රූපය වෙන අනිත්‍ය යන රූපය ඇති බවට පිළියරගෙන. තේරෙනවද? අනිත්‍ය යන රූපය සිරුර ඇති බවකට පිළියරගෙන ඒක ඇති ඇති සිරුරක් ලෙසට සංස්කරණය කරනවා. සිතිවිලි වලින්. රූපය ගලනවා. රූපය අනිත්‍ය වෙනවා මොහොතක් පාස නේද? ඇති ඇති සිරුරක් ලෙස තියෙන සිරුරක් ලෙසට අපේ හිතට ඇරන් දෙන්නේ ඔය සංකාර කියන කටයුත්තෙන්. සංකාරස්කන්ධේ කටයුත්තෙන්. සංකත කොට අභිසංස්කරණය කරනවා. සංකත කරනවා කියන එකට මොකද්ද? සකස් කරනවා, කෘතිම දෙයක්. දැන් කෘතිමව ඉදිරිපත් කරනවා වගේ. දැන් අපි මල් එහෙම තියෙන මේ කෘතිම හදලා. යගේ එතන එහෙම එකක් නැහැ. මේ සැබෑ ලෝකයේ එහෙම එකක් නැහැ. සංකාරස්කන්ධෙන් කරන්නේ මොකද්ද? සැබෑ දෙයක් ලෙසට සකස් කරලා, සංගත කරලා, එය සකස් කරලා දෙනවා. අර සංගත කියන වචනයෙන් දැනගන්න ඕනේ තියෙන බව. යමක් ස්ථිර පවතින බව. ක්‍රියා කියන එකද? සංකාර කියන එකද? හරි, දැන් ඒ ක්‍රියා කියන එකට ක්‍රියා තමයි එතන සිද්ධ වෙන්නේ. විවිධාර්ථයක් දෙනවා එතන. රාසි වෙනවා කියන අර්ථය දෙනවා. අභිසංස්කරණය කරනවා කියන අර්ථය දෙනවා. එතකොට සංගත කොට අභිසංස්කරණය කරනවා කියන අර්ථය දෙනවා. චේතනාව කියන අර්ථය දෙනවා. ඔය හැම එකක් තුළම තියෙන්නේ හැබැයි ඇති වෙලා නැති වෙන ෂණය ඇති දෙයක් බවට සකස් කරලා බෙදෙනවා. ඕක උතනයි සංකාරස්කන්ධේ හොරේ. සංකාරපදස්කන්ධේ. සොලිඩිෆයි කරනවා. ඒකෙ එතකොට ඒක නවත්තනවා. ඔව්. ගලාගෙන යනක නවත්තනවා. නවත්තලා පෙන්නුම්. සොලිඩ් පෙන්නුම් කරනවා. තියෙන දෙයක් ලෙසට. ඔව්. ඉතින් තීරමා ලේසින්. ඔව්. එතකොට දැන් ඒකෙන් අපිට හොඳට ලේසි අපිට මේ පෙනෙන ලෝකය සැබෑ ලෝකයක් නෙවෙයි කියලා දැක් ගන්න. අපිට මේ පෙනෙන්නේ අර ප්‍රසාදයට ගැටෙන, ඇහි ප්‍රසාදයට වැටෙන ප්‍රතිබිම්බය. මොහොතක එකක්නේ. දැන් අර වතුර ගලනකොට හඳේ ඡායාව වැටෙනවා වතුරට. දැන් වතුර දිහා පැහැදිලි වතුරක් නම් එතන ගලන වතුර හඳ එළිය වැටෙනහම අපිට පේනවා වතුර යට හඳ එහෙම නැල්ලනේ. දැන් වතුර ගලනවා, අර හඳත් ගලනවා. එහෙම නැල්ල ගලනවා. ගලනවද තියෙනවද? එද කොහොමද තේරෙන්නේ? වතුර ගලනවා, හඳේ ප්‍රතිබිම්බය දැන් වතුර යට අපිට පේනවා. ප්‍රතිබිම්බයත් ගලනවාද? ඒක හරියටම හරිද? ප්‍රතිබිම්බයක් තාවට පේන්නේ. ගලනවද තියෙනවද? ඔව්. ආලෝකය නිසා, ද්‍රව්‍ය නිසා, ඔව්. හරි, මං අහන්නේ ප්‍රතිබිම්බය වතුර ගලනවා. ප්‍රතිබිම්බයත් ඒත් එක්ක ගලනවද කියන එක යන්නේ. හරියටම බලන්න තව. හොඳට බලන්න. දැන් වතුර ගඟ 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 කියන ගඟ කියන වචනේ තේරුමම ගලනවා කියන එකයි. ගඟ ගලනවා නෙමෙයි, ගඟ කියන වචනේ අදහසම ගලනවා කියන එකයි. එතකොට ඒ මොහොතකට තමයි අර ඡායා වැටෙන්නේ. එතකොට නමුත් අපිට පෙනෙන්නේ ගඟ කියන වචනේ තුල ගැලිල්ල, හඳ කියන වචනේ තුල තිබීම. එහෙමයි පෙනෙන්නේ. එහෙමයි පිළිගන්න වෙන්නේ. නමුත් ඒ වතුර නිසා නම් ඒ මොහොත ඇති වෙන්නේ, ඊළඟ මොහොතේ ඇති වෙන ප්‍රතිබිම්බය අර ප්‍රතිබිම්බය නොවෙන්න ඕනේ නේ. ඒ මොහොතට නම් ඒක ඇති වෙන්නේ, ඒ වතුර නෙවෙයි නම් ඊළඟ මොහොතේ ඒ ප්‍රතිබිම්බය නොවේ ඊළඟ මොහොත.
ඒ වාගේ එකක් ඒකම ඒ සිද්ධාන්තයෙන් බලන්න අපි මේ ඇහැළඟට දාලා අපි පිළිගන්නේ ප්‍රතිපදක් තියෙනවා අන්න තියෙනවා ඒ වාගේ බලන්න රූප නාම දෙක දිහා ඈ ඇහැළඟට දාලා බලන්න ඇටික් ඇටි කියලා පිළිගන්න ඕකට දැන් අර ගඟ වගේ තමයි ඇසත් ගලනවා ඇසත් නිරන්තර වෙනස් වෙනවා ඇහැට ගැටෙන වස්තුවත් නිරන්තරව ගලනවා වෙනස් වෙනවා ඒ දෙකට එකතු කරන ආලෝකයත් නිරන්තරව ගලනවා බලමු බලමු ආලෝකේ නෙමෙයිනේ එහෙනම් ප්‍රතිබිම්බයත් නමුත් ප්‍රතිබිම්බය අපි නවත්තගෙන ඉන්නවා නවත්තලා පිළිගන්නවා ඒ තමයි අවිද්‍යාවෙන් කරන කාර්යය අවිද්‍යාවෙන් කරන්නේ ඕක තමයි නැති දෙයක් එතකොට සංකල්පයක් නෙවෙයිද මේ ඉතින් හදාගත්ත සංකල්පයක් සම්මුතියක් එතකොට ඒකනේ අර සංකාර ස්කන්ධෙන් කරන්නේ ප්‍රතිබිම්බය කියන්නේ ඒකම සම්මුතියක් ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය කාරණයක් කරගෙන තමන් ගණන් කර ගන්නවා ඊට පස්සේ ප්‍රතිබිම්බයත් ගලන බව දැක්කේ නෑ ප්‍රතිබිම්බයේ ගලන බව දැක්කම උතන මම කියලා අල්ලන්න වෙලාවක් නෑ මගේ කියලා ග්‍රහණය කරන්න වෙලාවක් නෑ නමුත් දැන් කරන්නේ මොකද්ද ප්‍රතිබිම්බයේ කාරණයක් කරගෙන එය මම හෝ මගේ කියන පෙරලීලකට එනවා ඒ කියන්නේ අර මෙතන පෙන්නේ රූපය නිසා රූපය ඇතිවිට රූපයට පිවිස මම යන හැඟීම ඇති වෙයි වේදනාව සංඥාව ආදී ස්කන්ධයන් ඇතිවිට ස්කන්ධයන් නිසා ස්කන්ධයන් පිවිස මම යන හැඟීම ඇති වෙයි දැන් අපිට අර බැයිතර ස්කන්ධයන් නවත්තන්න නැතුව ස්වභාවය තිදාරේ ස්කන්ධ ස්කන්ධ වලට දෙන්න ස්කන්ධ ස්කන්ධයන් යථාර්ථය ගලන බවනේ අනිත්‍ය බවනේ ඒවට යන්න ඇරියානම් මම යන්නකට ග්‍රහණය වෙන්නේ නැහැ නේ මේක මම යන්නකට ඉඳ අහුවෙන්න කාරණයක් නැහැ නේ දැන් කාරණයක් ඉබේ මම යන්නට පවතින්න දැන් මම යන්න පවතින්න රූපය අල්ලන්න බෑ වේදනා ආදී ස්කන්ධ අල්ලන්න බෑ ඒක නිරන්තරව ගලනවා එතකොට මම යන්නකට තැනක් නැතු යනවා මම යන්නක් පණවන්න තැනක් නැතු යනවා එතකොට දැන් ඕක හොඳටම වැටුණා නම් උතරම තියෙනවා අතහැරුණු ලෝක ලෝකේම අතහැරුණා ලෝකේම ලෝකේම අල්ලගන්න උතනින් අත සංඥාව සංඥාව කියන එක හරියට තේරුණා නම් ලෝකේමයි අතහැරුණා සංඥාව අල්ලගන්නවා කියන්නේ ලෝකේම තමයි අල්ලගන්නේ තල්නාව සංඥාව දෙයක් කොට කෙනෙක් කොට පිළිගන්නකොට ඔව් වස්තුවක් කොට ඉතින් මෙන්න මේ වෙනස් මේ වෙනස් වෙනස නැත්නම් මේ සිද්ධිය හෙළිදරව් වුණා වරක් වරක් හෙළිදරව් වුණා ඒ හෙළිදරව් වෙච්ච එක කවදා බොරු වෙන්නේ නැහැ හෙළිදරව් වුණා නම් ඒක බොරු වෙන්නේ නැහැ හෙළිදරව් වෙන්න ඕනේ අන්න එහෙම හෙළුණා නම් අපිට පැහැදිලි වෙන්න ඕනේ අපිට මේ මුණ ගැහෙන්නේ වස්තු නෙවෙයි ප්‍රතිබිම්බ අපේ මේ ඉන්ද්‍රියන් මුණ ගැහෙන්නේ වස්තු නෙවෙයි ප්‍රතිබිම්බ වස්තු අපිට දකින්න බෑ ඒක නිතරම අදෘශ්‍යමානයි ද්‍රව්‍යයන්ගේ යථාර්ථය රූපවල යථාර්ථය රූප නෙවෙයි අරූපී දැන් පස්කටය කරගෙන අපි මෙහෙම කරලා හුලඟට ඇරියා නම් නොපෙනී ගියානේ දුවවිල්ලනේ එවැනි නොපෙනෙන අංශු නෙවෙයිද ඒ නොපෙනෙන ඇහැට නොපෙනෙන අංශු වෙන රූපයගේ පරමාර්ථය සිවුම තත්ත්වේ එවැනි අංශු නොපෙනෙන අංශු නේද එනම් රූපයක් වශයෙන් පෙනුණා පැහැදිලි මේ කියන්නේ දැන් පස්කටයක් කියන්නේ කුඩු කරලා හුලකට කියන නොපෙනෙන දෙයක් බවට පත් වුණා ජල බිඳුවක් අතට අරන් මෙහෙම පිළිමැන්දොත් ඒක වාස් කියලා නොපෙනෙන තත්ත්වයට ගියා නොපෙනෙන එවැනි අංශු රාශියක් නේද මූද කියන්නේ නොපෙනෙන එවැනි අංශු රාශියක් නේද පොළව කියන්නේ එහෙනම් රූපයගේ පරමාර්ථය අපිට පේන්න බෑ ඒක අරූපී හොඳට බලන්න එහෙනම් මේ පෙනෙන්නේ අර අසත් වතන සතහන ආලෝකයත් ආදී මේ හේතුන්ගෙන් හිතේ සැකසෙන ප්‍රතිබිම්බයක් ඒකයි බුදුහාම වදාළේ විඥානේ මායාව. විඥානේ මායාව කියලා දානවා. මායාව කියන්නේ මොකද්ද? ඇති දෙයක් ඇතේ දෙයක් නොවේ. මැවිනේ එකක්. දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම කණ්ණාඩියේ ඡායාව අපිට ඇති බවක් ගන්නත් බෑ. නැති බවක් ගන්නත් බෑනේ. ඡායාවේ ප්‍රතිබිම්බයක් දැන් පේනවනේ අපි ඉස්සරහට ගියාම. ඒකට ඒක මූණද ඇත්තටම? අපි මූණ බලන්න කියලා ගියාට ඒක මූණද? ආයව මොනකට ගන්නවා එමෙ නතර කෙරෙන්නේ නේ ඒ වගේ
මේ මුණගැහෙන ඡායාව අපි වස්තු කොට ගන්නවා. අරකමයි. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපේ ප්‍රතිබිම්බයක් කණ්ණාඩිය වැටෙනවා. අපි මුණ බලන කියලා කණ්ණාඩිය ඉස්සරහට ගියාට ඔක මුණ නෙවෙයි. ඒක ඡායාවක් නේ. දැන් බල්ලෙකුට එහෙම ඇල්ලුවොත් ඒක දන්නේ නැනේ. තවත් බල්ලෙක් කියලා කూరుනවා මිනා. මුණගේකට ඇල්ලුවොත් ඌ කూరుනවා ඒකට නේ. එයාගේ මුණ එයා දන්නේ. අපේ මුණ අපි දැන් දන්න නිසා අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා මුණ කියලා පිළිගන්නවා. නොත් ඡායාව. දැන් ඔය ඒ උපමාව ගන්න මෙතෙන්. ඇහැ ප්‍රතිබිම්බ ඇහැ කඩපතක් නම් ඉදිරියෙන් හැමෙන වස්තුන්ගේ ප්‍රතිබිම්බය නෙවෙයි අපිට මේ පෙනෙන්නේ. අපිට එතන ඉන්න බෑ. සංඥාවක් තමයි පහළ වෙන්නේ. සංඥාවක් කිව්වේ එතකොට විඥාණයෙන් දැනගන්නේ මොකක්ද? සංඥාවක් හැඳිනීමක්. හැඳිනීමක් ඕනේ. මේ අලියෙක් කියලා හඳුනනවා, මේ සුනකෙක් කියලා හඳුනනවා, මේ මිනිස්සෙක් කියලා හඳුනනවා. ඉතින් හඳුනන්න ඕන නේද? හඳුනන හිත ඒ කාර්යය කරනවා. අපිට ඒක කරන්න ඉතුරු වෙන දෙයක් නැහැ. සංඥා ස්කන්ධේ කාර්යය කරනවා. විඥාන ස්කන්ධය සංඥාය හඳුන්වා දෙන දේ දැනගන්නවා. එයාට මේ හඳුනන්න. කොහොමද හඳුන්වා දෙන්නේ? ඒක බාර ගන්න එක තමයි විඥානය වෙන්නේ. වේදනා ස්කන්ධේ විඳිනවා. එතකොට මේ ස්කන්ධ පහේ කාර්යයන් අපි ඉගෙන ගත්තාම ওই ස්කන්ධ පහ විඥානයක් වශයෙන් බාර ගන්නත් ඒක විලසන මේ සංඥාවෙන් දැනගන්න තියෙනවනේ. දැන් සංඥාවෙන් හඳුනා ගන්නට අතීත හේතුකුත් ඕනේ. එතකොට අතීතේ දෙයක් කෙනෙක් කියලා දැනගෙන තියෙනවා නම් ඔය එක කතාවක්වත් නැතුව අලියෙක් අලියෙක්මයි සුනකෙක් සුනකෙක්මයි ඈ එතකොට මේ ශරීරයේ ශරීරයේමයි කියලා එහෙම හිතකට එකතු වෙලා අතහැරිලා තියෙනවා නම් අර හේතු යෙදෙනකොට අයෝනිසෝ මනසිකාරය තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද භාවිතා වෙච්චි විදිහ තමයි ඉදිරිපත් ඒ අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙනින්ද ආයෙත් දැනගනින්න වෙන්නේ අර වැරදි ආකාරයටමයි. ඒක නැවත නැවත වෙනවා. එතකොට ඒ කියන්නේ වැරදි හේතුව නිසා වැරදි ඵලයක් ඇති වෙනවා. කාර්ය වැරදි ඵලයෙන්ම නිමා වෙන හින්දා ආයෙත් වැරදි හේතුව ඇති වෙනවා. ඒකට කියන්නේ හේතු ඵල නිරෝධේ නොදක්නාකම නිසා ආයෙත් හේතු ඵල නිරෝධය නුවණකට නොදකින්නකම හින්දා ආයෙත් හේතු. දැන් නිරෝධය එතකොට නිරෝධය වෙන බව නොදකත් ඇහැරුණොත් හේතුඵලය නිරෝධ වෙන බව නොදැකීම නේද එතකොට ආයෙත් වැරදි අවිද්‍යා හේතුව. ආයෙත් නොදකින්න හේතුව මේ හේතුඵලයක් ඇති වෙලා නැති වෙලා යනවා කියන නොඇතීමනේ. දැන් සන්නාත අඳුර පැහැදිලි කරන්න හැදුවේ වර්තමාන හේතු ඇති වෙලා වර්තමාන ඵලයක් ඇති වෙලා නිරෝධ යනු වෙනවා කියන එක නෙවෙයි. ඒතර එතකොට අර ඒක දැක්කොත් වරදවා ඇති වෙන හේතුවට මොකක් වෙයිද? මේක නොදකින්න තාක්නි වැරදි හේතුව. මේක දකින්න තැනදී අර වැරදි ගතිය වළංගු වෙන්නේ නැහැ. එතකොට කියන්නේ යෝනිසෝ මනසිකාරී කියලා. නමුත් කාරණේ පැහැදිලි වෙන තාක්කල් යෝනිසෝ වෙන්න ඉඩක් නැහැ. අයෝනිසෝ මනසිකාරී ඉදිරිපත් වෙනවා. දෙයක් කෙනෙකුට දැනගන්නවා. කාර්ය කිරිලා ඉවර වෙනකොට ආයත අයෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට මෙතනදී දැන් අපි පුරුදු කරන්න ඕනේ මේ අතීතේ නිරුද්ධ බව. මේකට මෙහෙම පුරුදු කරන්න. දැන් අපි මෙතන දාණි වැළඳුවා. දැන් එහෙම කරන්නේ නැහැ නේ මෙතන. දැන් තියෙන ධර්ම සාකච්ඡාවක් නේ. දැන් කොයි අරද? කොහටවත් ගියාද? දැන් ඔයගොල්ලෝ වාහනවල ඉන්නකොට දැන් වාහනවල ඇවිල්ලා මෙතෙන් මේ නිවසට ආවා. දැන් කොයි වාහනේ හිටපුව තියනවාකෝ. එතකොට ඒව නිරුද්ධ වුණේ එතනදිමයි. වාහනෙන් බහිනකොටම වාහනේ හිටපුව නිරුද්ධයි. දැන් දාන වෙනදා ඉවරනකොටම දැන්
දැනුමක් දැන් නැහැ මෙතන නිරුද්දයි දැන් අපි ධර්ම සාකච්ඡා කළා නැගිටලා ඔයගොල්ලෝ ආයෙත් වාහනෙට යනකොට දැන් මේ මේ අවස්ථාව විතර නිරුද්දයි ඒක පහ වුණාද නිරුද්ද වුණාද අපි කියන්නේ අතීතේ පහ වුණා කියලානේ වාට ගියාද පහ වෙලා එතරම් නිරුද්ද වුණාද එතරම් නිරුද්ද වුණා අන්නේ අවබෝධය එතකොට ඒ ඒ පිළිබඳව මතක් වෙන්න පුළුවන් මතක් වෙන එක අතීත එකද දැන් එකක්ද මතකයට නැගෙන්නේ දැන් දැන් වර්තමානයේක නිරුද්ධමයි නිරුද්ධ වෙච්ච ඒවා එනකොට අපිට මතක් වෙනවා මතක් වෙන හැබැයි ඒක නෙමෙයි ඒක නිරුද්ධමයි ඒ මතක් වෙන්නේ මතකේ රැඳිච්ච එක ඒ ඒ ඒක දැන් ඇති වෙන හේතුයි ඵලයක් එතකොට ඒකත් වර්තමානයක් අතීතයක් නෙමෙයි අතීතේ මතක් වුණාට ඒක අතීතයක් නෙමෙයි වර්තමානයක් මතක් වෙන්නේ දැන් අතීතයේ කවදාවත් හමුවන්නේ නැහැ ඒක නිරුද්ධමයි අනාගතේ නොහටක දැන් අපි ඊළඟට තව ටිකකින් අපේ කටයුතු අවසන් කරලා යන්න අදහසක් තියෙනවා. නමුත් ඒක දැන් මතක්ුනේ දැන්නේ. නමුත් ඔක හටගන්නේ ඇත්තටම වර්තමානයේ. ඒ නිසා අනාගතය කියන එකට අර්ථ දක්වන්න වෙන නිතරම නොහටක. අතීතේ අතීතේ කියන එක පහුනේ නෑ නිරුද්ධ වුණා. අනාගතය කියන්නේ නොහටක. වර්තමානයේ වර්තමානයේ කියන්නේ ඇතිව නැතිව නැතිව ග්‍රහණය කරන්න වෙලාවක් නැහැ. ඒ තමයි ඇත්ත. වර්තමානයේ දැන් අපි ඇද්දක පියාගෙන ඉඳලා ආය හැරියොත් මොහොතකින් ආයෙත් ඒ දර්ශනයම වගේ දැක්කට පළමු දර්ශනේ නෝකේ. අන්න එහෙම නුවණක්. එහෙම නුවණක් ඉච්චර ගැඹුරට අපිට සමාජ ප්‍රායෝගික ජීවිතේ යන්න අමාරු එක පාරට නමුත් පුරුදු කරන්න පුළුවන් අර අතීතේ නිරුද්ධ බව. ඒක මොකක් බලන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් දැන් මේ හිතපුවා දැන් නේද නේද දැන් මේ ගත වෙච්ච මොහොත දැන් ආපහු ගන්න බෑනේ ඒක නිරුද්ධයි වෙන නේ මම පුරුදු කරන්න ඕනේ එතකොට ඒක පුරුදු කරපුවම අර අතීතයේ මෙනෙහි කර කර කම්පා වෙන තන හැදෙනවා මොකද අපි ජීවිතේ මරණාසන්න මොහොතකට පත් වෙනකොට අපි අතීතයේ මෙනෙහි කරලා මේ අල්ලන්නේ බලන්න නේද අතීතයේ කී කළ දේවල් සිතර මෙනෙහි වෙනවට රැවටෙන්නේ ඔව් ඒවට දැන් එතකොට සංඥාවල් ගැන තේරුමක් තියෙනවනම් මේ හිතටයි මේ රැවටෙන්නේ කියලා. අන් දරුවන් නෙවෙයි. වස්තුවටත් නෙවෙයි. ඉදමටත් නෙවෙයි. හිත ඉදම වෙනවා, හිත වස්තු වෙනවා, හිත දරුව වෙනවා. හිත ඉදමක් නැහැ, හිතේ දරුවෙක් නැහැ, හිතේ වස්තුවක් නැහැ. ආ ඒක නුවණින් දකින්නයි තමයි. හිත මම කරගන්නවා, හිත වස්තුවක් කරගන්නවා. හිත ඉදම කරගන්නවා. දැන් හීනෙන් කරන්නේ නේ. හීනෙන් ඉදම කියලා බලනවා සතුට වෙනවා, හරි සන්තෝෂයි. මලුරු ඉදමකුත් නැහැ මමත් නැහැ ඉති. එහෙන්න කොටනේ. ඒකම බලන්න අර මෙනෙහි වෙන එකේ. මතක් වෙන එකත් ඕකමයි. එහෙනම් ඒක විනිවිද දකින්න පුළුවන් නම් අර මන්නාසන්න මොහොතෙත් යා රැවටෙන්නේ නැහැ ඒකට. ඒ නරවටෙන මනසක් හදා ගන්න ඕනේ. මොකද එතන දැන් එතන හදා ගැනීම නෙවෙයිද මිනිස්සෙක් වෙච්ච අපි කාගෙත් වටිනාම කටයුත්ත. මේ ඔක්කොටම ජීවිත අවසාන මොහොත හදාගන්න එක නෙවෙයිද එතන පියවි හොඳ සිහියකින් සේමුලා නොවි කාලක්‍රියා නොකරන්නට සේමුලා නොවෙන්නට නේ උතන හදාගන්න එකට පළවෙනිදන දෙන්න ඕනේ එතනදී හදන්න බෑ ඒ හදන්න ඒ හැදිල්ල නම් මේ හැදිල්ලයි මෙතන හදන එක තමයි එතන ප්‍රති වෙන්නේ නේද අපි කියන වුණාවක් තියෙන්න ඕන උනන්දුවක් තියෙන්න ඕන එතකොට දැන් මේ අපි සංසාර පුරුද්දක් අපිට නැත්තම් මේ වගේ පරිසරයක උපදින්නේ නැහැ. මේ වගේ පරිසරයක් ලැබෙන්නේ නැහැ. නමුත් දැන් අපිට වෙලා තියෙන මොකද? අනුකරණයන් නිසා, බාල ආශ්‍රයන් නිසා ඉපදිච්ච කටයුතු අමතක වෙලා. තේරුණා? අපි දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ උතන හදාගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා පෙර ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා සද්ධර්මය ඇසුරු කරලා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් අපි ලැබුවේ උතන හදාගන්න. අනික ඔක්කොම නම් අපි කොයි තරම් සරපහසු විදිහට ජීවත් වුණත් පුරා කොම්බියත් ඒක ඒ ජීවත් වෙනවා නේ. එයාත් මොනවද කෑම කන්නේ? වනේන සතුන් පවා නිදා ගන්නවා. අපි ඒක තව විදිහකට උසස් විදිහකට උසස් ඒ සම්මත විදිහකට මිනිස්සයා කරනවා. නේ එකයි නේ. ඒගොල්ලෝ කණේ වයිතුරු වෙන්නේ නැත්නම් අපි කණේ වයිතුරු වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ නිදන සැප විඳින ඒවා ඉතුරු වෙන්නේ නැත්නම් අපි කනබුණ සතුට වෙන ඒවා ඉතුරු වෙන්නේ නැහැ.
ඉතුරු වෙන්නේ නැහැ නේ. හැමදේම එහෙම නේ. අපි දෙන්න තමයි මේ මනුස්ස ජීවිතේ කරන්න දෙයක් තියෙනවා. ඒකයි ලෝතර බුදුහාමුදුරුවෝ ආයි මුණ ගැහෙන්නේ නැහැ. මේ ලෝතර බුදුහාමුදුරුවෝගේ පහළ වුණේ ওই කටුස්සට. ඔකපට හෙලි කරලා දෙන්න. ඔගොල්ලෝ සූත්‍ර කියවනකොට ඒවැ හොඳට තියෙනවානේ බුදුහාමුදුරුවෝ අදාළ පුතේ නේද? මහන්නේ අර එක තැනක තියෙනවා උදේට යවුල් 300යි දවල්ට යවුල් 300යි රැට යවුල් 300යි. දවසකට මේ වගේ 100 100 බැගින් දවසකට 300ක්. යවුල් කියන්නේ උලකින් අයිනෝ නැගට. අවුරුදු 100ක් කෙනෙකුට එහෙම වද දීලා අවුරුදු 100 අවසානයේ කියනවා නම් ඔබට චතුරාර්ය සත්‍ය කියලා දෙනවා කියලා. ඒක ඉවසන්න කියලා වදාරලා තියෙනවා. අර යවුල් 100 දවසකට 300 ගන්න විඳින දුක ඉවසන්න කියලා තියෙනවා. ඒ අවසානයේ ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙනවා. එහෙම දේශනාවක තියෙනවා. දොළවට පේනවා බුදුහාමුදුරු මොනතරම් එතන අගී කරලා තියෙනවා. උතුම් කොට තරකලා තියෙනවා. එයි මගහැරුණොත් ඒ අවස්ථාව මගහැරුණොත් නේද? ඒ ජීවිතයේදී ඒ උතුම් අවබෝධය නොලබාමිය ගියොත් අපි අපිට ආයතන ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලං කරගන්න වේදී නැහැ. මොකද බාලාශ්‍රය නිසා බොහෝ විට අපේ ජීවිත වෙනස් වෙනවා. මොකක් එහෙම අවස්ථා තියෙනනේ. බාල ඇසුරෙන් ලෞකික ලෝකයේ මොකද හිත නිතරම ලෝභයට කැමති. නිසා හිත පෙරලෙනවා බාලාශ්‍රය. එලා ලැබිච්ච ජීවිතේ උතුම් කොට සලකන්න ඕනේ ධර්මයේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට එහෙම අවබෝධයක් ලැබලා තියෙනවා නම් එයාට මේ ලෝකේ ඔක්කොම අතාරින්න පුළුවන්. වෙහසක් නැතුව. කොහොමද අතාරින්නේ? අපි දීලා තියෙන්නේ හොඳට බලන්න අපි දීලා තියෙන්නේ නොවෙනස් වෙනස් වෙන සතර මහා ධාතුන්ට නේද? වෙනස් වෙන සතර මහා ධාතුන්ට විවිධ නම් පවරගෙන. විවිධ නම් තියලා. සතර මහා ධාතුන්ගේ එකයි. අපි අර කියන්නේ වලන් හදනකොට මැටි වලින් එක එක හැඩ ගත්තර වලන් එහෙම නේද? ඒ ඇත්ත එකම මැටිමයි. අන්තිම මුටි නෑවිලිය කොරහා කියලා නම් කරනවා නේ. නමුත් ඇත්තේ යථාර්ථ වශයෙන් එකම මැටිමයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච මේ ලෝකයට අපි විවිධ පැනවීම් දැන් කරලා තියෙනවා. අම්මා තාත්තා දරුවා ස්වාමියා භාර්යාව මිත්‍රයෝ හතුරන් මිතුරන් නේද? යථාර්ථේ පඨවි ආපෝ තේජෝ වායු නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායු දන්නවද? මේ අහවලාගේ නියමයේ හැදින්නේ. අහවලාගේ කෙස්මේ දැන් හදන්නේ. දන්නවද එහෙම? දැන් කුසට වැටිච්ච ආහාර දිරවලා පැසවලා ඒවා ක්‍රියාත්මක කරනකොට අම්පරිද්දට පත් වෙනකොට දන්නේ නැහැ. අහවලාගේ මේ ශාරීරික අවයව මේ හැදෙනවා. අහවලා වෙනුවෙන් මේ හෘද වත්තු වැඩ කරන්නේ. අහවලා වෙනුවෙන් මේ වග්ග රුධිරාත්මක වෙන්නේ. ඒ අවයව දන්නවද? නැහැ. ඒ වගේ තියෙන පොදු ස්වභාවයක්. ඒවා රයිතිකාරු නැහැ. මේකට නියෝජිතයෙක් නැහැ. ආංගර සංකාර ස්කන්ධ ආදී කටයුතු වලින් නියෝජිතයෙක් පත් වෙලා. පරමාර්ථ වශයෙන් මේකට නියෝජිතයෙක් නැහැ. දැන් ඒ දැක්මම මදිද බලන්න අපිට මේක ලෝකේ අතරින් මේ එකකටවත් නියෝජිත වෙන්නේ මේ ලෝකේ මොනවටවත් නියෝජිත වෙන්නේ නැහැ. එහෙනම් අන්න එහෙම අපි එතන ඉන්න ඕන ටිකක් වෙලා. ඒකයි මේ භවනාවක තියෙන විශේෂය. අපි අවබෝධයට එනවා එතන ඉන්නවා. ඒ සමාධියක් ඒක. සතර මහා ධාතුන්ගේ පුදු ස්වභාවය වටහා ගත්තාම අපිට මනස කොටස් කරන්න බෑ. හිත බෙදන්න බෑ. කොටස් කරන්න බෑ. එතකොට හිතට ඉන්නේ හැම එකක්ම සංඥා මාත්‍ර නිසා දේවල් නොවේ. මොනවා හරි ඉන්න පුරුදු වෙනවා. එතකොට ඒ පුරුණුව පුරුද්ද තියෙනවා නම් එයාට ශනික ලෝකේ අත්හරින්න පුළුවන්. අල්ල නොගෙන. මුද ලෝකේ කියලා වදාලේ බුදුහාමුදුරු ඔය හිතට එන සංකල්ප. විඤ්ඤාණ ලෝකයක් නෑ. යම් තැනක සංඥාවක් වෙනනම් විඥානයක් වෙනනම් ඒ තමයි ලෝකේ. සංඥාවල් විඥාණයෙන් දැනගන්න තැන තමයි ලෝකේ. එතකොට
අපි බැඳලා ඉන්නේ දෘෂ්ටියකට නෙවෙයිද? වස්තුවට කියලා අපි වස්තුවන දේවල් වලට කිව්වට අපි බැඳලා ඉන්නේ අපි අල්ලගෙන ඉන්නේ අයිති කරගෙන ඉන්නේ දෘෂ්ටියක්. මායාව. ආයතර උපමාවට ඉන්නකො වතුරේ ප්‍රතිබිම්බයක් පිළිබිඹු වෙනවා හඳේ ඡායාව. ඒ ප්‍රතිබිම්බය තියෙනවා වගේ පිළිනවා. වතුර ගලනවා හා සමානවම ප්‍රතිබිම්බයත් ගලනවා. ප්‍රතිබිම්බයත් ගලනවා. එතකොට දැන් අපිත් ඒ සමග නම් අපේ සිහිය තියෙන්නේ. ඒ සිහිය නම් අපිත් ඉන්නේ. අර ප්‍රතිබිම්බ අල්ලන්න බෑ නේද? අර වතුර ඇටන හදේ වෙනල වගේ නේද ලෝකේ හැම එකක්ම? මායාවක් පමණයි. ඉතින් ඔතන දැන් ඔය කිව්වෙ එතන නිරෝධාරි සත්‍ය. දුක්ඛාරි සත්‍ය මොකද්ද? අප මුලට එන්නේ. මොකද දුක්ඛාරි සත්‍ය? දුක. අර ප්‍රතිබිම්බ මම හෝ මගේ කොට ගන්නවා නම් ඒ තමයි දුක. ලෝකෙටයි ප්‍රතිබිම්බ මේ. ලෝකෙටයි ප්‍රතිබිම්බ මම හෝ මගේ කොට ගන්නවා නම් ඒ තමයි දුක. පංච පාදස්කන්ධ දුක්ඛ. දුකට හේතුව ඒ ප්‍රතිබිම්බ මම හෝ මගේ කොට කලින් භාවිතා කරලා උපාදාන කරලා මනසේ ලකුණක් කරගෙන තියෙනවා. ආ දුක්ඛ සමුදය. එතකොට ප්‍රතිබිම්බ වලට වැරදි අර්ථකථනයක් දීලා මම කියලා මගේ කියලා පවරගත්ත හේතුවක් තියෙනවා මනසේ. හැඳිච්ච. ආ දුක්ඛ සමුදය. උපාදාන කරගත්ත. ඒ හේතුව නැත්තම් අර ඵලය නෑ. ආ දුක්ඛ නිරෝධය. හේතුව නැත්තම් කිව්වේ එහෙම එකක් නැති බව දැක්කම. දුක්ඛ නිරෝධය. නිරෝධේ මාර්ගය. සම්මා දිට්ඨි කිවි ඒ නිවැරදි දැක්ම. ඉතින් මේවා ඉතින් මේ එකපාරට පුළුවන් කියනව නෙවෙයි. මේ පසුබිම සාකච්ඡා කරන්න ඕන. තෝරා ගන්න ඕන. වරින් වර ඒවා මෙනෙහි වෙන්න ඕන. එතකොට ඔය කාලයක් ගියම ඔක හරියනවා. අපේ මනස නිතරම දැන් අර පීයට ඕන හැටියට තමන් හැසිරෙනවද? තමන් ඕන හැටියට පී හැසිරෙනවද කියලා කාරණාවක් තියෙනවන්නේ. කොහොමද ඇති වෙන්නේ? දැන් ඊනට වෙලා තියෙන්නේ. මනසිකාරයෙන් එහෙන් මනසෙන් දෙන පණිවිඩ වලට අපි නැට වෙනවා. අපි කියනවා කරනවා හිතෙනවා නේ. හැමතරම කැපෙනවා එතකොට. එතකොට තමන්ට ඕනේ හිතේ ඇතුළේ නෝන අවදි බවක් තියෙනවා. අවශ්‍ය අනවශ්‍ය කළ යුතු නොකළ යුතු එතන තියෙනවා යෝනි සුමනතිකාරය. ඉතින් ඒක කාලයක් මේක ප්‍රගුණ කරන්න ඕන, පුරුදු කරන්න ඕන. ඉස්සෙල්ලා හෙලි කරගන්න ඕන. සත්‍යමය ඥාණයෙන් ඉස්සෙල්ලා මේක අහලා හෙලි කරගන්න ඕන. මොකක්ද බුදුහාමුදුරුවෝ දාලේ? දැන් මේක සූත්‍රයක් නෙවෙයි, ගත ඒතම් මම සූත්‍රය. මේකේ වදාළේ බුදුහාමුදුරුවෝ කුමක් නිසාද මම යන හැඟීම ඇති වෙන්නේ? රූපය හේතු කරගෙන රූපය නිසා රූපය ඇතිවිට රූපයට පිවිස වේදනාදී ස්කන්ධයන් කාරණයක් කරගෙන තමයි අපි මම කියන දෘෂ්ටියට එන්නේ. ඒවා එතකොට රූපයට රූපය හැටියට තියෙන්න අරිනවා. වේදනාස්කන්ධයට වේදනාස්කන්ධයට හැටියට තියෙන්න අරිනවා. ඒ සංඥා සංකාර විඥානක නිස්කන්ධය ස්කන්ධයන්ට බාර දෙනවා. ඒවේ අයිති වට දෙනවා. බයිත අපිට පොඩ්ඩක් නිහඬ වෙන්න. ඒවේ අයිති වට දීලා. දැන් අර පුංචි දරුවා පුංචි කාලේ එයාගේ තිබුණේ ස්වාභාවික බැල්ම. එයාට නෑ මේ තාත්තා දිහා බලනවා, අම්මා දිහා බලනවා. එමනේ දෙයක් දිහා බලන පුරුද්දක් එයාගේ තිබුණේ පුංචිම කාලේ. ඒකට කියන්නේ කිසිවක් දෙස නොබලන්ඩ නිකන් බලන්න. කිසිවක් දෙස නොබලන්න. අර පුංචි දරුවා කිසිවක් දෙස බැලුවේ නෑ කුඩා කාලේ. ස්වභාවික බැල්මක් තිබුණේ. එමනේ ඇයි ඒ? එයා වර්ග කරලා තිබුණේ නෑ මේක මේ කලගෙඩිය, මේක මේසේ, මේ තාත්තා, මේ ඈන
බෙදාගෙන තිබුණේ නේ පුංචි දරුවෝ. ඒකට අපේ ඉන්ද්‍රයන්ට වැටෙන ප්‍රතිබිම්බයක් ඒක නේද ඇත්ත. මේ පොදු වෙන්නේ නේද අපිට වැටෙන්නේ. දැන් අපි ධර්ම සාකච්ඡා කරනකොට අපි එකිනෙකා දිහා බලන් හිටියට මේ වටේට තියෙනවා ප්‍රතිබිම්බ වැටලා තියෙනවානේ. අපි ඒවා දිහා බැලුවොත් නෝ මේක අහවල් එක මේක අර්බුදු ෆිල්ම් එකක් ආදි වෙන්නේ. අපි ඒක දිහා බැලුවොත් නේද? ඈ ඒ කියන්නේ මේ විශේෂයෙන් බැලුවොත් කිසිවක් දැස බැලුවොත් අයෝනිසෝ මනසිකාරයක් හිතර මතක් වෙනවා පෙර භාවිතා කරපු එක. නම් පුංචි දරුවන්ට පෙර භාවිතා කරපු දෙයක් මේ ජීවිතේට නැති නිසා යා නිකම් බලන්න අපිටත් බයිද ඒක පුරුදු වෙන්න කිසිවක් දැස නොබලන්න නිකම් බලන්න විතර ඉන්න පුරුදු වෙනවා ටිකක් ඒක මේක කියලා ගන්න නැතුව පොදු මනසක් දැන් අපි කිසිවක් දැස බලන්නේ අර පරණ මතයත් අරගෙන නේද? එතකොට ඒක උපාදානස්කන්ධයක් වෙනවා. ආ ඒ එන්නේ අපි අයියනේ. එතකොට මේ මනසේ රඳවාගත්ත මතකේ අරගෙන තමයි අර පෙනෙන ඡායාව දිහා එතකොට අන් දෘෂ්ටි පිළිගත්තා. මේ වගේ භාවනා ක්‍රමයක් හිත පුරුදු කරන්න ඕනේ. බෙදන්න තු වෙන් කරන්න තු කොටස් කරන්න තු එක පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා මේ හිතට මෙහෙම එනවා. කලින් වෙන් කරන ලද ආකාරයක් සියයට නැගෙනවා. නැගුණාම එතන ඒ නැගුණ එකට අනුව සංඥා ආදී ස්කන්ධ උපාදාන ස්කන්ධ පහළ වෙනවා. මොනවාරි තියෙනවද අපිට අහන්න? බනවල අර කාරණේ අමතක නොකර බලනවා නම් මොකක්ද රූපය කියන්නේ නිතරම ගලන බව මේ ස්කන්ධය කියන්නේ නිතරම ගලනවා කියන්නේ මොකද නතර වෙලා නැති බව නිරන්තර වෙනස් වෙනවා අපි නවත්තලා තමයි බලන්නේ වේගෙන් වාහනයක් යනකොට කැමරාවේ ෆොටෝ ගැව්වොත් මේ ෆොටෝ එකේ දුවන්නේ නැහැ වාහනේ නේ ඒක තියෙන්නේ නතර වෙච්ච වාහනේ ආන්ගේ වගේ විතරම මේ ලෝකේ වෙනස් වෙනවා ගලනවා එහෙන් නවත්තකින් එහෙන් නවත්තනවා නවත්තගත ඡායාව අරබයා තමයි අපි අර හිතන්නේ වෙනෙහි කරන්නේ අල්ලගන්නේ ප්‍රතිබිම්බත් ගලන බව දැක්කනම් අතීතේ නිරුද්ධයි හැම විටම යාට අතීතේ නිරුද්ධයි වර්තමානයේ අතීතේ නිදහස් නැහැ. අතීතේ එක දෙයකින් නෙවෙයි මුළු මහත් අතීතේ නිදහස් නැහැ. මුළු මහත් අනාගතේම නිදහස් නැහැ. මොකද නැති හින්දා. අර වික්ෂුන් වහන්සේ නමක් හුදකලා වින්ද කැමතිලු. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරංචින යාමතුරු කොච්චර හරි ඉන්නේ හුදකලාවේ. යන්නේ එන්නේ සැතපෙන්නේ වළඳ ඉන්නේ ඉන්න පාත යන්නේ හුදකලා. ඉතින් වික්ෂුන් වහන්සේලා ඉවර ඕක නම් නෙවෙයි බුදුහාම සදා උදකලාව කියලා මම පිළිගන්නේ බුදුහාම උදකලාවේ ಗುಣ කියලා තියෙනවා කියලා මෙයා ඉතින් ඒ ප්‍රතිපත්තියමයි රකින්නේ ඊපස්සේ වික්ෂුන් වහන්සේලා එක ගියා බුදුහාම ළඟට බුදුහාම වදාරනවා ඔහම උදකලාවක් අතීතේ පටන් තිබුණා නමුත් මං වදාලේ ඔහම එකක් නෙවෙයි ඉතරීතර උදකලාවක් අතීතය යම් කෙනෙකු මිය ගිය බව දකිනවනම් අනාගතය නොහටගත් බව දකිනවනම් අතීතයේ යමිය ගිය බව අනාගතයේ නොහටගත් බව වර්තමානයේ ග්‍රහණය කරන්න වෙලාවක් නැති බව කාලයක් දෙන්න බැරි බව එතන උත්තරීතර හුදකලාව එතනයි හුදකලාව අතන දෙවන්නේ ඉන්නවා කවුද මේ දෙවන්නා තෘෂ්ණාව කියලා වෙන්නන්නේ මා අතීතයේ බැඳුණු දේවල් හිතර මතක් වෙනවානේ ඒවත් එක්කනේ අර ඉන්නේ එතකොට දෙන්නේ ඉන්නවා එතන අතීතේ නිරුද්ධ බව දැකිය හැකි නම් අනාගතේ නොහටගත් බව දැකිය හැකි නම් එයා නිතරම සංසාරයෙන් මිදෙන පැත්තට හැරිලා ඉන්නේ. එයා කාලය ඇසුරු කරනවා නම් එයා සංසාරය ඇසුරු කරන්නේ. එයා කාලය පිළිගන්නවා නම් කාලය සම්මත වශයෙන් අපි පිළිගන්න ඕනේ. නමුත් කාලය කියන එක යථාර්ථ වශයෙන් පිළිගන්න බැරි බව දකිනවා නම් හොඳට බලන්න ඔය කාලය කියලා මොනවද තියෙනවද කියලා.
ලෝසයෙන් අපි දැනගන්නවා මේ සූර්ය ගමනේ එහෙම නේද? කාලය කියලා අතට හොයන්නේ ස්පර්ශ කරන්න යමක් නැහැනේ කාලය කියලා. ඒතර කාලයට අනුව හිතනවා කියන්නේ සංසාරයට. එයා ඉන්නේ සංසාරේ. එතකොට නිරුත්ව දකින්නවා නම් මේ තුන් කාලේ අතීතයේ එහෙම අනාගතයේ එහෙම වර්තමානයේ තියෙන්නේ එයා එතන ඉන්න පුරුදු වෙනවා නම් සංසාරයෙන් මිදෙන පැත්තට ඇදලා ඉන්න. නිකන් කිව්වට බෑ අර නිරුද්ධ බව අවබෝධයෙන් දකින්න ඕනේ. එතකොට ඒ කාලයෙන් යන නිදහස් වෙන්න. නැත්තම් කාලයට කාලය කියලා කියන්නේ අපි නැති එකක් කොටු කර කර තියනවා විතරක් නේ. දැන් මම තව ලංකාවට එනවා තව මාස ගානක්. ඉතින් මාස ගානක් දැන් කොටු කරා නේ. මාස ගානකට දැන් වැඩ ටිකක් කොටු කරලා තිබ්බා. දැන් ඒ කොටු වලට ගියාම මේ මාස ටික ඉවරනකොට ආය අටියක් කොටු කරනවා. දැන් ආය මම ඊළඟට ආපහු යනවා ඩුබායි වලට. යන්නේ ආවල් ආවල් කාලෙට මම ආය ටිකක් කොටු කරනවා. කොටු ඉවරනකොට තව ටිකක් අලුතින් ආය හදනවා. කොටු කරන්න එකක් නැහැ. නැති එකක් අපි හදා හදා තියෙනවා. සමත වශයෙන් ජීවත් වෙන්න ඕනේ. අවබෝධයක් තියෙන්න ඕනේ. අතීතේ නිරුද්ධ බව අනාගතේ නොහටගත් බව. මේ ස්කන්ධ සමග. ඉතින් අර ඈත කට්ටියක් ගමනක් යනවලු යනකොට ඈත පේනවලු මිනිස්සෙක් වෙලක ඉන්නවා. එතකොට මේ යන අය එක එකන එක එක ආගම් අදහන අය. කෙනෙක් කියනවලු මේ මහා බ්‍රහ්මයා හැදුවේ ඔය සත්‍යය කියලා. අනෙක් කෙනා කියනවලු නෑ දෙවියන් වහන්සේ මැව්වේ. ඊශ්වරයා මැව්වේ කියනවලු තව කෙනෙක්. අපේ එක්කෙනෙක් කියනවලු බෞද්ධේ නෑ ඔබ හේතුඵල ධර්මී හැතකත්තේ. මම කියනවා කියන්නේ. එහෙන් එනවලු තවත් එක්කෙනෙක් ඒ හරි පහු කරගෙන මෙහාට. එයාට ඇහුණලු මේගොල්ලන්ගේ මේ සාකච්ඡාව. දැන් ගමන යන ගමන් ගහක් යට සෙවණේ ඉඳගෙන මේ ධර්ම මේ සාකච්ඡාව කරන්නේ මේ කට්ටිය. එතකොට ඒ අර එක්කෙනා කියනවලු අර ඒ හරි පහු කරලා ඉන්න එක්කෙනා ඔයගොල්ලෝ කියන එකක්වත් නෙවෙයි යත්. කෙනෙක් කියන දෙවියන් වහන්සේ මැව්වේ, තව කෙනෙක් කියනවා මහා බ්‍රහ්මයා මැව්වේ, තව කෙනෙක් කියනවා ඊශ්වරයා, තව කෙනෙක් කියනවා මේ රට ව්‍යාපෘ තේජෝ වායෝ කියලා බෞද්ධ කෙනෙක් නේද? ඔය කියන එකක්වත් නෙවෙයි, එකක්වත් නෙවෙයි. එහෙනම් ඒ පඹේ. හරි. ඒ පඹේ. තොට උපමාව දීලා තියෙන මොකටද? එතකොට දැන් අවිද්‍යාවෙන් යුක්තව මනස් මේ සතෙක් කියලා අරගෙන සතා පිළිබඳ එක එක තර්ක ගොඩනගනවා. දෙයන්න ආන්දේ මැව්වේ නේද? ඊශ්වරයා මැව්වේ, මහා බ්‍රහ්මයා මැව්වේ. අපේ බෞද්ධයෝ ඒක හේතුඵල ධර්මයේ පරිසම්පාදනය. එහෙම නේද? අපි දැන් මේ කතා කරේ. සම්බේක් නා ඒ වගේ අපිට වැටහෙන්න ඕන යම් දිනක ඒ කුමන දර්ශන වුණත් අයනුසු මනසිකාරයෙන් සිහිවෙනවා. ඇත්ත ඇතිහැටියෙන් දකිනකොට අපිට මොකක් දකින්න තියෙන්නේ? හේතුඵල නිරෝධය. ඒ කුමක් ප්‍රත්‍ය වුණත් මේ ඉන්ද්‍රිය හයට හය ප්‍රත්‍යින් ඉන්ද්‍රිය හයට හේතුඵල නිරෝධය. හේතුඵල නිරෝධය කියන එක තර එකකටවත් අයිති නෑ. ඔත මනසේ රඳවාගත්ත දෙයක් නෑ. ඔත මතක් වෙන්නේ. ඒ හේතුවේ ඵලයේ විඥානේ. ඔව්. ති මොනව හරි තියෙනවා නම් සාකච්ඡා කරන්න අහන්න. අපි හඳුන්නේ ඒ විඥානේ කිව්වට සිත කියලා හඳුන්වන්න බැරිද? පුළුවන්. පුළුවන්. විඥාණයට කියන විඥාණය කියන වචනේ පාලි වචනයට දෙන අර්ථය දැන ගැනීම කියලා නෙවෙයි.
දැනගැනීම කියන එකට අපිට හිත කියලා සිංහල වචනේ දෙන්න පුළුවන්. දැන් විඥාන අපි දැන් කියනවානේ රූප දැනගන්නා හිත, ශබ්ද දැනගන්නා හිත, ගන්ධ දැනගන්නා හිත, රස දැනගන්නා හිත, ස්පර්ශ දැනගන්නා හිත, අරමුණු දැනගන්නා හිත කියලා හය ආකාරයක් කතා කරනවා. නමුත් අපි දන්නවා දැන් පංච විඥානින් දැන් අපි විඥානය කියන වචනේ යෙදුවා. පංච විඥානෙන් එකක් පහළ වෙන වෙලාවට මනෝ විඥානේ පහළ වෙන්නේ නැහෙනි. ඔව් මනෝ විඥානේ පහළ වෙන වෙලාවට පංච විඥානෙන් එකක් පහළ වෙන්නේ නැහැ. ඒතර ආකාර හයක් වුණාට එකවරකට එකයිනේ. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා නිරුද්ධ වෙන එකක්නේ. එතකොට අපි අර විස්තරේ තෝරාගෙන මුලට මුලට එන්න ඕනේ. ශ්‍රොතමේ ඥානින් විස්තරය තෝරා ගන්නවා. චින්තාමේ ඥානින් ඒ ගැන පැහැදිලි කර ගන්නවා. භාවනාමේ ඥානය කියනකොට මුලට එන්න ඕනේ. මුලට එනවයි කියලා කියන්නේ එකයි. එකක් අතහැරලා තමයි ඊළඟ එක. ඒ එක කියන එක හේතුඵල නිරෝධ කියන එක. දැන් හේතුවයි ඵලයයි නිරෝධයයි කියන්නේ අපිට අවස්ථා තුනකට අපි කියවෙන්නේ හේතුව ඵලය නිරෝධය කියලා වචන තුනකටනේ කියවි. නමුත් හේතුඵල නිරෝධ කියන සිදුවීමට කාලයක් දෙන්න බෑ. දේ තුන ගැන හිතන්නකො. දැන් දේ තුන ආලෝක කිරණ ඒ ජල බිඳුව හරහා වර්තනය වෙලා වර්ණහතකට බෙදිලා අපිට දේ දුන්නක් පෙන්නනවා නේ. එතකොට දැන් මේ පෙන්නන දේ දුන්නට අයිති වැහි බිඳු එතන එතනම අයින් වෙනවා නේ. පල්ලට වැටෙනවා නේ වැහි බිඳු. නේද? ඊළඟට අනතුරු වෙන වැහි බිඳු හරහා තමයි අර කිරණ ගිහිල්ලා ආලෝක කිරණ ගිහිල්ලා වර්ණයක් පෙන්වන්නේ. නමුත් මේ වර්ණහතක් පෙන්වන දේ දුන්නේ මේන් කියලා කියන වෙලාවක් නැහැ නේද? හේතු පලත් නිරෝධයත් අපිට තුනම දකින්න වෙන්නේ එක ෂණේ එක මොහොතකනේ. එවැනි ෂණ එකතු කරලා තමයි අපි දේ දුන්නා දිහා බලන්නේ. තියෙන දේ දුන්නක් හැටියට. ඒක අපි හිතින් හදාගත්ත එක. ඊතර ක්‍රියාවලිය එක්ෂණිකයි. හේතුවත් ඵලයත් නිරෝධයත් එකවරමයි. දැන් පහන දැල්වෙනකොට තෙල් ටික දැවෙන්නේ දැල්ල පහළ වෙන්නේ එහෙම නේද? නිරුද්ධ වෙන්නේ. එක මොහොතකනේ. ඊළඟට ඒ දැල්ලවත් ඒ හේතුවත් ඒ ඵලවත් ඒ සිද්ධිය නෙවෙයිනේ නේ. ඒක එක ක්ෂණයකට වෙන ධර්මතාවයක්. ඒක සන්තති වශයෙන් අපි බලන්නේ අන්න අර විදිහට. මොකද්ද? අතීතේ නිරුද්ධයි. ඒ හේතුඵල වාඩි වෙලා අපි ඉන්නවා නම් ඒක එක සම්තතියක්. නැගිටිනකොට තව සම්තතියක් නේ. වාඩිලා හිටපුවා නිරුද්ධයි නැගිට්ටහම. නැගිට්ටපෙක නිරුද්ධයි ඇවිදිනවම. ඇවිදපෙක නිරුද්ධයි ඇලුණාම නේ. ආහාර ගන්න එක නිරුද්ධයි අත හොදනකොට. ඒ ඉදිරියට අර ෂණේ බලන්න බෑ. පළමුවෙන් අර සම්තතියවත් සම්තතිය දිගේ යන්න ඕනේ. යන්න ඕනේ ඉස්සෙල්ලා. ෂණේ බලන්න පුළුවන් යම් දිනක. එතකොට එකඟ වෙනවා. එකඟ වෙනකොට අතීතය කියලා කියන්නේ එහෙනම් අපි දැන් මේ වර්තමාන ඉඳන් ඒකට අතීතය කීවට මෙවැනිම ඇති වෙලා නැති වෙච්ච මොහොතක්නේ. එහෙනම් දැන් එහෙනම් අතීතය කියලා අපි විග්‍රහ කරන්නේ වර්තමානයේ උපද්දෝලයි. දැන් ඇති වී නැති වී යනවා නම් ඒ කාර්යයත් මේ විදිහටම ඇති වෙලා නැති වෙලා ගියා. එතකොට නමුත් අපිට මතක් වෙනවා. එතකොට මතක් වෙන්නේ දැන්නේ. එහෙනම් ක්‍රියා වෙලා තියෙන්නේ දැන්. ක්‍රියාව මතක් වෙන්නේ දැන්. ක්‍රියාව වෙලා තියෙන්නේ මෙවැනි මොහොතක, මතක් වෙන්නේ මෙවැනි මොහොතක. ඒ මොහොත කියන එක
ක්‍රියා ඔය හැම ක්‍රියාවක්ම වෙලා තියෙන්නේ අතීතයේදී නෙමෙයි මෙවැනි මොහොතක. දැන් අපි අතීතයේදී ආවය වාහනේ අතීතයේදී අපි මෙතන උදේ කතා කරුවාය වර්තමානයේනේ මෙවැනි මොහොතකනේ. දැන් අපි කතා කරන්නේත් මෙවැනි මොහොතකනේ. එතකොට මේ මෙවැනි මොහොත කියන එක ඇතිව නැති වුණානේ. අතීතේ පහු වුණා නෙමෙයි නැති වුණා. නමුත් ඒ පිළිබඳ අපිට ස්මරණයක් වෙනවා. මතක් වීමක් වෙනවා. මේ මතක් වෙන්නේ කොයි වෙලාවටද? මතක් වෙන්නේ දැන්. අපි අර භාවනාවේ ඥානීය ඉලක්කයට එකඟ වෙනවා. हरी अयिं कलाकीन वचन मुखद अदहस अयिं कलाकीन वचने तुलतीयन अतीते अतीते इवराई कियन अत्रम अतीते අතීතෙ පසු වුණා නොවේයි කියලා දැකීම තමයි අයින් කළා කියන වචනේ එහෙනම් ඉන්න ඕනේ නෑ. අයින් කරන්නවත් එකක් එතන ඉතිරි වුණාද? නෑ. ආ. එතකොට ඔව් තියෙනවනන්නේ. ඇත්තටම ඒ සිදුවෙච්චි සිදුවීම මෙතන නුවණකට හෙලි වුණා. සිදුවීම නුවණකට හෙලි වුණා. එතකොට දැන් මතක් වෙන්නේ දැන්. එතකොට ඒ සිදුවෙච්ච සිදුවීම දැන් මතක් වෙන එකටත් එකම නොවේද? හා එතකොට අපිට දැන් අනාගතේ නොහටගත්. නැණ අනාගතේ සැලසුම් වෙයි. නමුත් ඒත් දැන්නේ. එතකොට ඒ දැන් ඇති වෙනවා දැන් නැති වෙනවා කියන හේතුඵල නිරෝධය නොදැක්ක කමට කියන වචන තුනක් නොවේද අතීත වර්තමාන අනාගත කියන්නේ? ඒ අවබෝධය නොලබපු කමට කියන වචන තුනක් එතකොට දැන් අවබෝධ වුණාට අවබෝධ වෙලා තුන් කාලයක් බෙදන්න පුළුවන්. ඈ අතීතේ අපි අත්දැකීම ලැබලයි වර්තමාන අතීත අත්දැකීම වර්තමානයට එකතු කරනවා කියනවනේ. අතීත අත්දැකීම වර්තමානයට එකතු කරලා ඉවරයි අනාගතයට කටයුතු කරන්නේ කියනවා. නමුත් ඒ සිද්ධාන්තය බව දන්නවා නම් අපි ඈ තුන් කාලයක් කතා කරවට තුන් කාලයක් තේ එක කාලයක්වත් නැති බව ප්‍රඥාවට අවබෝධයි. ඒ එහෙනම්දා සිතුවිලි වලට ගණන් නොබැලන තැනකුත් ඕකේ තියෙනවා. තියෙනවා කියන්නේ මේ එකට කාලයක් වෙලාවක් දෙන්න බැරි බව. ඊළඟට ආයේ කාලයක් වෙලාවක් දෙනවා. කාලයක් වෙලාවක් දුන්නට වෙලාවක් දෙන්න බැරි බව පැහැදිලි නම් තණ්හා උපාදාන වෙන්න තියෙන ශක්තිය ඔකේ අඩුයි. ඒ රූපයක් පේනවා නමුත් මේක රූපයක් නැහැ කියලා දන්නවා. මේ දැන් ඒක හේතුඵල කියලා දාන. හේතුඵල කියලා විසඳිලා ඉවරයි. හේතුඵල කියලා කියන්නේ දැන් අපි කියවන්නේ මේ ඇහි ප්‍රසාද ගතිය පැහැදිලිතාවය කියලා. චක්කු ප්‍රසාදේ කියනවා ඇහි පැහැදිලිතාවයට. ඇත්තටම චක්කු ප්‍රසාදයයිට ආලෝකයේ උදව් වෙන්නේ වර්ණ සටහන් වල ඡායාව වැටෙන්නේ. ඔය හේතු තුනක් තියෙන හේතුද? දැන් මේ ප්‍රාස්වාස ආස්වාස ගැන කියන්නේ මේක සීතල වෙනවා රත් වෙනවා හීතල වෙනවා කියන එක ගැන ඉස්සෙල්ලා තෝරගන්න මුලදී තෝරගන්න කියන්නේ ප්‍රසාදය අනිත්‍යයි කියන එක වටහා ගන්න. දැන් මේ ආස්වාස වාතයේ ලේ දහතු දෙක සංයෝග වීමෙන් රත් කරනවා හීතල වෙනවා රත් වෙනවා. එතකොට ප්‍රසාදේ කියන එක හේතු ප්‍රත්‍යයට අයිති දෙයක් විනා කෙනෙකුට අයිති එකක් නෙමෙයි. ආරම්භයේ දෙමව්පියෝ ප්‍රත්‍ය ඒක බුද්ධ දේශනාවේ තියෙනවානේ. දෙමව්පියන්ගෙන් හටගත් දෙමව්පියෝ ප්‍රත්‍ය කොට හටගත් ආහාර පාන වලින් පැවතෙන සීතුස්නාදී දේවල් වලින් රැකෙන කියන වචනයක් තියෙනවා. ඒ නිසා අනිත්‍යයි කියලා. එතකොට මේ ඇහි පැහැදිලිතාවය කියන එක හේතු ප්‍රත්‍යයටයි. ඒ වගේම ආලෝකය කියන එකත්
වරක් හමුවෙන ආලෝකේ නෙමෙයිනේ හේතු ප්‍රත්‍යයට අයිති. එතකොට යමක් ඉදිරියෙන් හමු වෙනවා කීවට එක එකකයක් නෙමෙයිනේ හමු වෙන්නේ අංශෝල එකතුවක් කියවනේ. ඕනෑම දෙයක් අංශෝල එකතුවක්. එතකොට ඉහිරුණත් අංශු එකතුණත් අංශු කියවනේ. අංශුව කියන්නේ ධාතුයේ ක්‍රියාව. පඨවි ආපු තේජෝ වායු ධාතුයේ ක්‍රියාව කියවා. ඒ ඒ අර්ථයෙන් වරක් හමු වෙන දේ දෙවරක් හමු වෙන්නේ නැහැ. කියන්නේ ඒක එක්සනික මරණ සම්තති මරණ. එතකොට ඒකත් හේතු ප්‍රත්‍යයටයි ති. ඇහත් හේතු ප්‍රත්‍යයටයි ති. ආලෝකයත් හේතු ප්‍රත්‍යයටයි ති. එතකොට ඡායාවත් හේතු ප්‍රත්‍යයටයි ති. ඒ පිළිබඳ සිහිවීමක් වෙනවා. ඊළඟට සිහිවීමත් භාවිතා විච්‍ය ආකාරයෙන්ටයි ති. මට සිහි වෙනවා නොයි. එතකොට දැනගැනිල්ලක් වෙනවා. ওই දැනගැනිල්ලටනේ අපි විඥානය කියන්නේ. බලල් බලන්නයි බලන දේ පෙනීමයි පෙනෙන දේයි කියලා දැනගැනිල්ලක් වෙනවා. එතකොට අර හේතු ගැන පැහැදිලි වෙනකොට හේතු මතනි ඵලය. එතකොට හේතු පැත්ත බලනකොට හේති එන්නේ නැහනේ. එහෙනම් ඵලයට කියන්න වෙන්නේත් ඒකමනේ. එතකොට අපි දහස් වාරයක් බලලා තිබුණා නම් ඒ දහස් වාරේ පහ වුණාද එතන ඇති වෙලා නැති වුණාද? තර දහස් වාරේ කියලා කිව්වට එක වාරේ තියෙන්නේ නැති බවයි. අන්න ඒ අර්ථයෙන් තමයි පහ නොවුණා කියන්නේ. පහ වුණා කියලා මතක් වෙයි. ඒතර මතක් වෙන එක දෙන්න වෙන්නේ මනෝවිඤ්ඤාණයට. ඒ මනෝවිඤ්ඤාණයට වෙන්නේ තර සිද්ධියම නොවේද? එතකොට අපි ඒක අහලා මෙනෙහි වෙලා ඔය එකඟ වෙනකට ඔය සිද්ධි අල්ලා ඔය සිද්ධියට බසිනවා. කියන්නේ වර්තමානයක් දෙන්න බැරි බවට. ඔය විග්‍රහය නෙමෙයි එතකොට ඒක. එතකොට අපිට විඥාන හයක් ගැන කතා කරන්න වෙන්නේ හය ආකාරයකට බැඳිලා ඉන්නවා. හින්දා දුක්ඛාරි සත්‍ය තෝරගන්න වෙනවා. හය ආකාරයකට බැඳිලා මම රූප බලනවා, මම ශබ්ද අහනවා, මම ගන්ධ ලබනවා, මම රස ලබනවා, මම ස්පර්ශ ලබනවා, මට අතීතයේ කළ කී දේ මට මතක් වෙනවා, මම අනාගතයට සැලසුම් කරනවා කියන එක තුල මේ දෘෂ්ටියට එකතු වෙලා යන ගමන තේරුම් ගන්න වෙනවා. ඒ වැරදි භාවිතය නිසා වැරදි සිහිවීමක් වෙනවා. වැරදි දැනගැනිල්ලක් ඇති වෙනවා. ඒක තමයි ගමන. එතකොට මේ ගමන තේරුම් ගන්නකොට හයක් නෙමෙයි එකයි. එකවරකදී එකයිනේ. ඒ එකවර අතීතත් නෙමෙයි අනාගතත් නෙමෙයි වර්තමානත් නොවි. දැන් උනාට දැන් වෙන අවස්ථාවක් තියෙන්නේ නැහැ. එතකොට නිරෝධාරි සත්‍ය භාවිතේ මාර්ගාර සත්‍යයට වෙනපත් වෙනවා. මේක මේ ඉලක්කය අල්ලා ගැනීම. අල්ලා ගන්නකම මේක භාවිතා කරන්න ඕනේ නෑනේ. එතකොට නියම සම්මාදිට්ඨිය එනකොට වරක් හමු වෙන දේ දෙවරක් හමු වෙන්නේ නෑ. හමු වෙන්නේ මනෝවිඥාණයට. මනෝවිඥාණයද තියෙන්නේ නෑ. එතකොට රූප පැත්තක් අපිට නාම පැත්තකින් විග්‍රහ කරන්න බෑ. රූපයක් නාමයකින් දැන් රූපය රූපේ රූපේ බව දන්නේ නෑනේ. සිතුවිලිය හිතට අරන්නේ ඔක විග්‍රහ කරන්නේ. ඒත රූපයක් නාමයකින් විග්‍රහ කරන්න අවස්ථාව දෙන්න බෑ. ඔව්. එහෙම අපි නෑ කීවත් නෙමෙයි. තියෙනවා කීවත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ නිරෝධයි කියන එකයි අවබෝධ කරගන්න. එතකොට මේ පිළිබඳ අවිද්‍යා තෘෂ්ණා යොතන සේවෙන්නේ. එතකොට ඵලයට කාලයක් දෙන්න බෑ. තණ්හාව කියන්නේ තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හ අපි දැන් ආස කරන්නේ ඇති දෙයකට. දැන් තණ්හාවට
සලායතන පච්චා පස්ස පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියන පෙළ කතා කරනකොට දැන් ප්‍රසාදයට යමක් ගැටෙනකොට වැරදි දැන ගැනීමක් ඇති වෙනවා ඇතිව නැති වෙන දේවල් ඇති බවට දැනගන්නවා ඒ ඇති බවට දැනගනින්නත් එක්කලාම තමයි තණ්හාව උතින් දල්ලන්නේ එතකොට ඇතිව හේතු ප්‍රත්‍යයෙන් ඇතිව නැති වෙනවයි කියලා අවබෝධ කරනකොට ඇති බව වළංගු නොවෙනවා ඇති බව වළංගු නොවෙනකොට තණ්හාව අල්ලන්න තැනක් නැහැ දැන් ඔතනදී එක එක දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහලා තිනවා මේ හිස ගිනිගත් හිසි ගිනිගත් අයෙක්මෙන් හුලක් ඇනුණු අයෙක්මෙන් හුලක් ඇනු හුලකින් ඇනුන් ලබ ඇනුණු කෙනෙක් වාගේ හිස ගිනිගත් අයෙක් වාගේ රාගයත් පටිගයත් දුරු කළ යුතුයි කියලා බුදුරජාන් වහන්සේ වදාරනවා ඒක එහෙම තමයි ඊට මුලින් දෘෂ්ටිය දුරු කළ යුතුයි කියලා සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය කියලා කීවේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පහළ වීම තුල කෙනෙකුට අයිති කියන පිළිගැනිල්ලනේ. අපි ඒකට දෙන වචනේ මමත්වය. මේ ස්කන්ධ පහ තියෙන දෙයක්ය ඒකට අයිතිකාරයක් ඉන්න අය. මොකද එහෙම ස්කන්ධයන් පහළ වෙලා නිරුද්ධ වෙනකොට එහෙම තමයි භාවිතා වෙලා තියෙන්නේ. බොහෝ කාලයක් වට බොහෝ වාර ගණනක් කියන්න වෙනවනේ දැන් බොහෝ වාර ගණනාවක්ම රූප බලන් රූපය පුත් තිනවා බලන්නෙකුත් ඉන්නවා කියලා තමයි හිතට දැන ගැනීමෙන් භාවිතා වෙලා තියෙන්නේ එහිමකුත් තිනවා අහන්නෙකුත් ඉන්නවා එහෙම දැනගෙන තමයි භාවිතා වෙලා තියෙන්නේ අලුත් හේතු යෙදෙනකොට අර භාවිතා වෙච්ච විදිහට තමයි සිහිවිලා දැනගනින්න වෙන්නේ එතකොට ඒක එතකොට ඒ සමග කෙනා ඉන්නවා මොකද කෙනෙක් ඉන්නවයි කියලානේ භාවිතා වෙලා තියෙන්නේ ඒකට කියන සක්කාය දිට්ඨිය කියලා. එතකොට ඒ පිළිබඳව පැහැදිලි වෙනකොට සිද්ධිය වෙනවා. හැබැයි හේතුඵලයි. අර විදියටම සිහිවීමකුත් වෙනවා දැනගැනිල්ලකුත් වෙනවා දැනගන්නා වූ අවස්ථාව දැනගන්නින් ඇති වී යනවා ආය හේතු යෙදෙනකොට ආය දැනගැනිල්ල වෙනවා. නමුත් ඉස්සරලා වාගේ අර කාර්මිකයෙකුට කෙනෙකුට අයිති කියන ගතිය උතන අඩු වෙනවා එහෙම නොවත් අවලංගු වෙනවා සිද්ධිය වුණාට. එතකොට ඒ අර්ථයට තමයි උතන දික්ටි කියන්නේ. දික්ටි කියන වචනේ යොදනවා සාස්වත උච්ඡේද කියන දෙකට. ඇතය හෝ නැතය කියන එක. මෙතන නැතය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න හින්දා ඇතේ කියන්නේ නැහැ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේ නොපවතින හින්දා එහෙනම් ඇත හෝ නැතේ කියන දෘෂ්ටි දෙකකට නොපැමින හේතුවත් ඵලයත් එහි නිරෝධයත් කියන්නේ බුදුහාමුදුර වදාළේ හේතුවයි ඵලයයි එහි නිරෝධයයි දකින්නකොට අවිද්‍යාව හේතුවයි නිරෝධ වෙන්නේ අවිද්‍යාව හේතුව නිරෝධ වෙනවා කියන්නේ ඒ පිළිබඳ නොදැක්කකම නොදැක්ක ගතිය ඉඩ නැහැ කොච්චර අඳුර පරණ වුණත් අඳුර අවුරුදු ගානක් පරණ අඳුර හිටියත් පහනක් පත්තු කරනකොට අඳුර දුර වෙන්න අවුරුදු ගානක් යන්නේ නැහෙනි ඒ වාගේ හේතුඵල නිරෝධය කියලා හෙලි නොවුණු කොම අඳුර ආයෙත් ආයෙත් වැරදුනේ නැවත නැවතත් වැරදුනේ ඒ හිඳයි මෙතන හෙලි වෙනකොට අඳුර පරණුණා වාගේ නුවණට පරණ නැහැ. හෙලි වෙච්ච නැති දෝෂය. ඒතර ඒ වැරදි දෘෂ්ටිය හෙලි වුණාට පස්සේ නැවත නැවතත් අපි රූප බැලීමේදී, ශබ්ද ඇහිීමේදී, ගන්ධ ලැබීමේදී, රස ලැබීමේදී, ස්පර්ශ ලැබීමේදී හා ලැබූ දේවල් මතක් කරලා අනාගතයට ලබන්න සැලසුම් කිරීමේදී අපට හේතුඵල නිරෝධය පිළිබඳවත් අතරින් පතර හරියන් දැකීමක් එනවනම් අර කාමරාග ව්‍යාපාද කියන දෘෂ්ටි දෙක තහවුරු වෙන්න උතන ඉඩ නැතුව යනවා.
ඒ හින්දායි මුලදී සක්කාය දිට්ඨිය හිස ගිනිගත් කෙනෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා වදාලි. සක්කාය දිට්ඨිය දුරු වුණා නම් කාමරාග ව්‍යාපාද කියන දෙක දෙයලා තියෙන්නේ හතර පහට සංයෝජන බැමි වල. මුලට දුන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තෝරාගන්න හේතුවයි ඵලයේ නිරෝධයයි. ඒක මේ දැන් ඔය ආනන්ද හැමදුරාර පටිච්ච සමුප්පාදය බොහොම පහසුවෙන් වැටහෙනවා කියපු තැනට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගැඹුරුයි කියලා වදාලේ අපිට ඒ තම භාවිතා කරන තැනට වැටහෙන ප්‍රමාණයට ඒක මේ තෝරා ගන්න පුළුවන් හින්දායි අපි එක මට්ටමක් තෝරන්නේ. නමුත් මේ මට්ටම උදව් කරගෙන නුවණ යොමු කරනකොට ඊට වඩා ගැඹුරින් තෝරා ගන්න පුළුවන්. අපි සරල තේරුමකින් තමයි ඉස්සරලා තෝරන්නේ. දැන් සංකාරපත්‍ය විඥානං කියන තැන. අපි ඉස්සරලා තෝරමුක අවිද්‍යාපත්‍ය සංකාරා කියන තැන. කොහමද? පහළ වෙලා නැති වුණා. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැකීම මත මමේ කියන හැඟීම මත ක්‍රියා වෙලා නැති වුණා. તો ක්‍රියා වෙලා නැති වුණාට ආයෙත් අවස්ථාව එදෙනකොට එහෙනම් මමේ කියන හැඟීම ඉදිරිපත් වෙනව නේද? ඊළඟ අවස්ථාවේදී මොකද අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කායකම්ම වචීකම්ම මනෝකම්ම චේතනා ඇති වෙලා කායකම්මේ වචිකම්මේ මනෝකම්මෙන් ක්‍රියා වෙලා නැති වුණාට හේතුව ආයෙත් ඇති කරවන හේතුව නැති වුණා නෙමෙයි කෙනෙකුගේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. අවිද්‍යාව කියන එක වැඩි වුණා විනා අවිද්‍යා හේතුව වැඩි වුණා විනා සය වුණා නෙමෙයි. දැන් එතකොට දැන් මරණාසන්න අවස්ථාවක කායකම්මයේ දැහැට කනට ඇහ කන දිවනාසයේ ශරීරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැටිලා හිතක් පහළ වෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ එහෙම මැරිලා කියලා. ප්‍රසාදේ හීතල වෙගෙන යන. මේ ප්‍රාස්වාසයේ ආස්වාසයේ අඩු වෙගෙන යනකොට මේ සෛල තුල උණුසුම ශක්තිය සිඳීගෙන යන වෙලාවට ප්‍රසාද මැරෙනවා. වචන කතා කරන්න අවස්ථාවකුත් නැහැ. නමුත් ඇතුළත කොටු වුණා වූ උණුසුම ශක්තිය ඇති තාක් මනෝකම්මේ වැඩ කරනවා. දැන් අපි කියන්නේ ඔය පපුවේ තව රස්නි තියෙනවා හැම කියලා. එතකොට තවම මැරුන්නේ නැහැ. මේ ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝගයෙන් ඇතිවෙන උණුසුම ශක්තිය ඇති තාක් මනෝකම්මේ වැඩ කරනවා. මනෝකම්මේ වැඩ කරනවායි කියලා කියන්නේ මේ මනෝවිඥානේ පහළ වෙනවායි කියන්නේ. දැන් අපි සිහිනෙන් වාහනයක් පදවගෙන යනවා කියලා හිතන්නකො. හීනියක් පෙනෙන වෙලාවට වාහනයක් පදවගෙන යනවා. අපි අවදි වෙලා අපිට ඒ වාහනේ පදවගෙන යන වෙලාවට කෙනෙක් අනතුරක් වෙන්න ගියොත් එහෙම කොච්චර බයක් ඇති වෙයිද? සිහිනෙන්. එතකොට ගැස්සිලා අපි අවදි වෙලා අපි ඒකට හීනියක් කියලා කීවට ඒ වෙලාවට හීනයක් නෙවෙයිනේ අපිට ඒක. ඒ ශක්තිය ඇතුලේ පහළ වුණු විඳීම, හැඳිනීම, රැස්කිරීම, දැනගැනිල්ල මම සහ මම කරන කාර්ය කොට පිළි අරන් තියනවා නේද? ඒතර හිත දෙයක් හෝ කෙනෙක් කොට පිළි අරන් තියනවනේ. ඒකත් අර අවිද්‍යාපත්‍ය සංඛාරා කෙනෙකුට දෙන්න ඕන නේද? එතකොට අවසාන හිත එතන නැති වෙනකොට ඒ කියන්නේ ශක්තිය හිඳෙනකොට අර ඉස්සෙල්ලා කියන්නේ වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වීමෙන් ඇතිවෙන රස්නේ ශක්තිය හිඳෙනකොට හිත පහළ වෙන්න ඉඩක් නැහැ. උන් අවසාන හිතත් නැති වුණා. හිත කොහෙවත් ගියා නෙමෙයි ඇති වෙලා නැති වුණා.
දැන් ජීවතුන් අතර හිටියා නම් ආයි පහල කරවන්නේ කොහමද? නෑ මං අහන්නේ දැන් මැරෙන්න ඉස්සරලා ගැන ආයි ප්‍රශ්න අහන්නේ ජීවතුන් අතර හිටියා නම් ඒ කියන්නේ මේකට ආස්වාස වාතයෙන් රාස්නේ ශක්තිය ලැබෙනවා නම් ඇයි ආයි තිත පහල වෙන්නේ? අවිද්‍යාව දුරු නොවුණු හින්දා. ඒ ඇතිව නැති වෙච්ච දේ ඒ හිතට ආපු කාරණේ වස්තුවක් හෝ කෙනෙක් නෙවෙයි ඒක ඡායාවක්ය ඡායාවද තියෙන්නේ නැයි කියලා දකින්න එතන මේ චතුරාර්ය සත්‍ය එක විට දකින්න සම්පූර්ණයෙන් මේ දැක අවිද්‍යාව දුරු නොවුණු තාක් රැවටෙන්න තියෙන හේතුව දුරු නොවුණු තාක් ආයෙත් පහළ වෙනවනේ ජීවිත අවසානයේ උනේ අවිද්‍යාව දුරු වීම නිමෙයි ඒක ඇති කරන ශක්තිය අඩුවීම ආස්වාස වාති ශක්තිය අඩුවීම උනේ රස්නේ ශක්තිය අඩුවීම උනේ ත්‍රාවිද්‍යා ඒක මේ ආස්වාස වාතියත් ලේ ධාත්වත් දෙක සංයෝග වීමෙන් ඇති වෙන ශක්තිය මත තමයි යමක් භාවිතා කරවන්නේ ශක්තිය මත තමයි යමක් සිහි වෙලා දැන ගැනීමට එන්නේ ඒකෙන් තොරව කතා කරන්න බෑ අර අර මාළුවා වතුරෙන් තොරව කතා කරන්න බෑ වාගේ මේ ප්‍රාස්වාස ආස්වාසෙන් තොරව මේ සිතුවිලි අහිතක් ගැන කතා කරන්න බෑ ඒකේ ශක්තිය මතයි කතා කරන්න වෙන්නේ පැහැදිලි එතකොට අවසාන අවස්ථාවේදී අවිද්‍යා හේතුව දුරු වුණා නෙමෙයි ශක්තියයි නැති වුණේ ඒක නැකිට ඕන ඔකට අපිට ඒකට තව වචනයක් කියන්න පුළුවන් භවය කියලා භව ගතිය කියලා අර ශක්තියට ශක්තිය කියන්නේ අර අවිද්‍යාව කියපු තැනට ගති පැහැදිලි උපාදාන පත්‍ය භව කියන වචනේ නොතෙන්ද යොදන්නේ ඊළඟට සතුන්ගේ එකතු වීමෙන් කලල හැදෙනවා කලල හැදුණු පමණට කලල හැදුණු පමණට අපි සති කියන්නේ නැහැ ඒක රූප පැත්ත කොටස ඒ ඒ ඒ ඒ ඒ කලලේ තුල රූපයක් ඇති කරවන ශක්තිය තියෙනවා මුළු රූපස්කන්ධයක් ඇති කරවන මූල ධර්මයේ තියෙනවා යම් කාල සීමාවක් තුල ඒ කලලේ ශක්තිය අඩංගුයි දෙමව්පිය ප්‍රත්‍යයෙන් ඇතුණු කලල තුල ඒ සෛලයේ තුල උණුසුම ශක්තිය යම් කාල සීමාවකට අඩංගුයි ඒ කාල සීමාව තුල ඒ ශක්තිය ඇසුරේ විඥානයක් පහළ වෙන්න ඕනේ විඥානේ එතකොට ඒ විඥානේ පහළ වෙන්නේ අපි කියවනේ අර භවගතිය නොහොත් අවිද්‍යාව අත නොහැරුණුකම නිසා ඊළඟ විඥානේ පහළ වෙන්නේ ඒකට කියන්නේ අපි එතෙන්ද කියනවා භවපච්ච ජාති කියනවා නැතිනම් සංකාරපච්ච විඥානං කියන වචන දෙකම යොදන්න පුළුවන් සංකාරපච්ච විඥානං කියන වචනේ යොදන්නත් පුළුවන් නැතිනම් භවපච්ච අර ගතිය නිසයි ජාතියක් වශයෙන් උපදින්නේ භවපච්ච ජාති අපි එතන මෙරිලා මෙතන උපදුණයි කියලා කීවට හේතු නිසා ඵල ඵල නිරෝධේ නොදක්කකම හින්දා හේතු නිසායිත් ඵල නේද? එතකොට එතන මෙතනද ඔය මේ ඉඩ මේ අවකාශය තුලද ඔය වෙන්නේ? මේ අවකාශය කියන්නේ අනන්තයිනේ. මේ ඉඩ කියන එක අනන්තයි. මේ ඒ කියන්නේ මේ අවකාශය කියන වචනයවත් අපි ගන්න මේක පැහැදිලි කරගන්නකම්. ඒ පෙන්නඳ බැරි පසුබිමක් තුල නේද ඔය නැතිවීම ඇතිවීම ඇතිවීම නැතිවීම වෙන්නේ? මාධ්‍ය එක වෙන්න මාධ්‍ය ශක්තිය නේ ඇයි අර කලලින් අපි කිව්වේ ශක්තිය අවශ්‍යයි කියලා අතන ශක්තිය හිඳුණු හින්දා එතකොට අනන්ත වූ අවකාශය තුල ඒ ශක්තිය කියන ශක්තිය මාධ්‍ය කොටයි මේක වෙන්නේ න්‍යාය හේත් අතීත හේතුව කියන්නේ නොදැක්කකම නිසා වර්තමාන ඵල නිරෝධේ නොදක්නාකම නිසා වර්තමාන හේතුව නිසා අනාගත ඵල අපි තුන් කාලයකට බෙදලානේ කතා කරන්න වෙන්නේ ආන්ගේ අර්ථයෙන් තමයි අතන සංකාරපත්‍ය විඥානං කියන අදහස දෙන්නේ ඔක එක අදහසක් නමුත් ඔය අදහසින් හැම විඥානයක් ගැනම බැලිය හැකි අපි කියන්නේ පටිච්චසමුප්පාදේ අර ගැඹුරුයි කියන අර්ථය දෙන්නේ ඔය ප්‍රතිසන්දි විඥානයේ විතරක් නෙමෙයි හැම
විඥානය කියන හැම විඥානයක් කෙරෙහිම එනිය ආය යොදන්න පුළුවන්. අතෙන් අතෙන් පැහැදිලි කෙරුවට. පැහැදිලි පැහැදිලි නැද්ද? එතකොට මේ 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 මෙතන මේ කියන්නේ සත්‍යකුගේ ගමනක් ගැන නෙමෙයි. සත්‍යකුගේ ගමන අපේ ලෝක සම්මුති විවාහාරය. ඒ සත්තා මැරිලා මේ සත්තා විලා ඉපදුනා කියන එක ඒ භාෂාව තමයි අපි විවාහාර කරන්න ඕනෙන්නේ. බුදුරජාණන් වහන්සේත් වදාළේ ඒ භාෂා විවාහාරින්. නමුත් පරමාර්ථ ධර්මයට අපි බැස ගන්නකොට භාෂා විවාහාරින් අපි කතා කරන්නේ හේතුඵල න්‍යායක් කියන එක බලන්න ඕනේ. එතකොට ඒක තේරෙනකොටයි එහෙනම් මේ ඵල හේතු නිසා ඇතිවෙන ඵල Nirodhe නොදක්නාකම නේද මේ අවිද්‍යා තෘෂ්ණා? ඒ අවිද්‍යා තෘෂ්ණා නිසා නේද ආයත් ආයත් ඵල කියන එක වැටහීම නිසායි දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදය ආරි සත්‍ය වැටහුණා වෙන්නේ. ඵලයේ මම කොට පිළිගන්නාවුකම උපාදානස්කන්ධ දුක. මොකද සැප හොයනවා ජීවිතේ දැන් අපි කියන කවලා පොලා නාවලා හරවලා බෙහෙත් දීලා සැප හොයනවා. නමුත් අනිත්‍ය නිසා ඇතිවෙන දුක් වේදනාත් සැප නොපවතිනකොට අනිත්‍ය වෙනකොට ඇතිවෙන දුක් වේදනාත් මගේ කොට ගන්න වෙනවනේ. එතකොට දුක් වේදනා වළක්වන්න කරන ව්‍යායාමයේ මහන්සියත් මගේ මහන්සියක් වෙලා තියෙනවනේ. එහෙම ඇවිල්ලා ආයෙත් ඉලක්කයකට එනවා හරි කියලා. අනිත් පැත්ත හැරෙනකොට ඒ හරි කියන එක ආයෙ වැරදි කියන්න වෙලානේ. හරි. එතකොට මේ පිළිබඳව වෙහෙස අතහැරුණෙම නැහැ. නැවත නැවතත් සිද්ධ වෙනවා. ඕක තමයි අර ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියංගා එක්වීම, යමක් කැමතේ දේ නොලැබීම සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා වදාලි. මේ ස්කන්ධ පංචකය කෙනෙක් දෙයක් කොට පිළිගන්නා වූ දෘෂ්ටියේහි තියෙන වෙහෙස. එතකොට ඉදිනේදා ජීවිතයට එකතු කරනකොට දැන් ආහාර අඩු වෙනකොට දුක් වේදනා මගේ දුක් වේදනා වෙලා තියෙනවා. මම මහන්සි වෙනවා. මම මහන්සි වෙලා මහන්සියලා සැපේ කියන ඉලක්කයකට ආවට ආපවර්ල බලනට ආයිත් මුල් තැනමනේ. එතකොට අර සැපය කියන අර්ථේ නොපැවතින අර්ථින් දුකයි. සැපය කියන තැන අනිත්‍යට යටත් දුක බාරගෙන්න වෙලා තියෙනවා. දුක වළක්වන්න මහන්සි වෙන්න වෙලා තියෙනවා. එතකොට ඒකට දුක්ඛාරි සත්‍යයි කියලා කියන්නේ. එතකොට මේකට අයිතිකාරී පිළි අරන් තියෙනවා. උපාදානස්කන්ධ දුක කියන්නේ දුකට හේතුව කියන්නේ නැවත නැවතත් සැපෙහිවීමේ ආසාවම වැඩි වෙනවා විනා අඩු වෙන්නේ නැහැ. මේකයි දුකට හේතුව ආසාව කියලා වදාලේ. තෘෂ්ණා දෘෂ්ටිය කියලා. එතකොට ඒක මේකෙන් මිදෙන්න තමයි හේතුවත් ඵලයත් එහි නිරෝධයත්. නිරෝධය දැකීමෙන් අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වෙනවා. හේතුඵල නිරෝධය වටහා ගන්නකොට ඒ කියන්නේ දැන් ආහාර වැයවීමේ හේතුයේ ඵලයේ මේ දුක් වේදනා හිත ලබා දීමේ හේතුයේ ඵලයේ සැප වේදනා හිත නොපවතිනවා. ලබා දීමත් හේතුයේ ඵලයක්. සරල මම ලබා දුන්නා දැන් භාවිතා විච්ච ආකාරයකට වෙනවා කියලා අපි පිළිගන්නවා. ඒක හේතුඵලයක් කියලා. ඒ හැම අවස්ථාවකම නිරෝධයෙන් යුක්තයි. ඒකයි අපි කිව්වේ අතීතේ පහ වුණා නෙමෙයි මෙවැනිම අවස්ථාවක නැති වුණයි කියලා. දැන් අපිට අතීතේ කළ කී ආකාරي හමු වෙනවා නෙමෙයි මේ පිළිබඳ ස්මරණයක් වෙනවා දැන්. එතකොට සිද්ධියත් මේ වගේම හේතුඵල නිරෝධයක්, මතක් වීමත් හේතුඵල නිරෝධයක්. ඒකට තැනක් දෙන්න බැරුව යනවා. ඒ තරමට දුක්ඛ නිරෝධ වෙනවා ඔය දැකීමේ තරමට, සම්මාදිට්ඨිය තරමට. ඒ සම්මාදිට්ඨිය අංගයක් වෙනවා සම්මා සංකප්පේට.
සම්මාදිට්ඨි අංගයක් වෙනවා සම්මා වාචා වලට සම්මාදිට්ඨි අංගයක් වෙනවා සම්මා කම්මන්ත වලට මොකද හේතුඵල නිරෝධයක් නම් මේ සංකප්ප වාචා කම්මන්ත වැරදි කාය කම වැරදි වචී කම වැරදි මනෝ කම එතන වෙන්න ඉඩ අඩුයි මොකද උනොත් කර්ම රැස් වෙන බව දන්නවනේ විපාක ලැබෙනවා කියලා දැන් අස්වෙන මාවත එකනේ හැරිලා තියෙන්නේ ඒක සම්මා ජීවයක් හේතු අය අංගයන් හේතුඵල නිරෝධයක් නම් ඒක සම්මා ජීවයක් එතකොට ඒටේදු වෑයම ඒටේදු සිහිය සම්මා වායාමයක් සම්මා සතියක් එතකොට මේ මාර්ගාංග වැඩෙනකොට එක්සෙනින් හතක් නෑ සම්මා සමාධිය කියන එකට නමුත් හත්තාකාරයකින් පැහැදිලි නොවි සම්මා සමාධිය වෙන්නේ නෑ ඒක එක්සෙනින් වෙන්නත් පුළුවන් සමහර විට පැහැදිලි වෙලා වෙන්නත් පුළුවන් එතකොට වරක් පැහැදිලි වුණා කියන්නකෝ ඊළඟ වතාවේ ආයෙත් ආයෙත් යෙදෙන්න ඕනෙන්නේ ආයෙත් මාර්ගාංගයට සම්පූර්ණ කරන එකේනේ නමුත් මේ පැහැදිලි වෙලා පත්තලට වැදිච්ච තරමට අනුසයන්ගෙන් අඩු වෙනවා එඳ මුලදී දිට්ඨි අනුසයයි විචිකිච්ඡා අනුසයයි දෙක අයින් වෙන්නේ විචිකිච්ඡාව කියන්නේ සැක්කය දිට්ඨිය කියන්නේ ස්කන්ධ පංචකයගේ ක්‍රියාකාරීත්වය මම කොට පිළිගත්ත ගතිය. නමුත් ක්‍රියා වෙනවා. කාමරාග ව්‍යාපාද දෙක පහළ වෙනවා. කාමරාග ව්‍යාපාද දෙක හේතුඵල නිරෝධ වශයෙන් බලනකොට කාමරාග ව්‍යාපාද වලට තියෙන අනුස ගතිය අඩු වෙනවා. ඒකයි තුනී වීම කීවි. ඒක නිසාද අපි හඳුන්නේ කියලා කියන්නේ සෝතාපන්න මාර්ගය සෝතාපන්න ඵලයේ මාර්ගයේ ඵලයේ කිව්වේ එකයි අර මාර්ග අංග එකතු වෙච්ච වෙලා මොහොතට ওই මාර්ගයේ කිව්වේ මාර්ගක්ෂණේ ඵලසනිය සන මාත්‍රයක්වත් කල්ග ගත වෙන්නේ නැහැ කිව්වේ එකයි හතරනම් මා සමාධි ආයිත් නැවත ආයිත් ආර්ය අෂ්ටාංගික මාර්ගෙමයි ඉතිරි කෙලෙස් වලට ආයි ආයිත් හේතුඵල නිරෝධෙමයි නමුත් විචිකිච්ඡා අනුසයයි දිට්ඨි අනුසයයි නැහැ එතර කාමරාග ව්‍යාපාදයේ දෙක හේතුඵල වශයෙන් දැන් තරහ එනකොට අහවලා නිසා තරහ නෙමෙයි ඊළඟට වැරදි දෘෂ්ටි වැරදි පිළිගැනිල්ල නිසායි මේ තරහ එන්නේ අපි තුල තියෙන වැරදි භාවිතයක් වැරදි අල්ලගැනිල්ලක විපාකයේ මේ තරහ එතකොට ඒක හේතුඵල විදිහට දකින්න දකින්න අර වැරදි හේතු ආයිත් තද කිරිල්ල අඩු වෙනවා එතන ඔව් ඒකයි තුනී වෙනවා කියන්නේ නෑ එල් එන් මේක මේක සිහි වෙනකොට අර එල් ඉල්ල වෙන්නේ නෑ එතන එතකොට ඉතින් මේ සාමාන්‍යයෙන් අපිට ඒක භාවනාවක් වශයෙන් වැඩිනවයි කියන වෙලාවේ මේ ප්‍රායෝගික මට්ටම ගැනත් ටිකක් මේ යොමු වීමක් තියෙන්න ඕනේ නේ මේක මේ සැප ලබනවා නෙමෙයි කවනවා පොනවා නාවනවා අරෝනවා රූප බලනවා ශබ්ද අහනවා ගන්ධ ලබනවා රස ලබනවා ස්පර්ශ ලබනවායි කියන්නේ වේදනා කායික වූත් මානසික වූත් වේදනා සංසිඳවනවා ආයත් වේදනාවට එනවා ආයත් වේදනා සංසිඳවනවා සංසිඳවන්නේ කවරෙක්ද හේතුඵල ඒ සංසිඳවන්නේ අවිද්‍යාව හින්දා අවිද්‍යාව මුලින් අත නොහැරුණුකම හින්දා නමුත් මේ දැකීම තුල අඩු වීමක් වෙනවා සංසිඳවනවා කියන එකේ තියෙන එක අර්ථයක් සැප ලබනවා කියන එකේ තියෙන්නේ තව අර්ථයක්නේ ඊළඟට අපි ගන්නවා මේ සංසිඳවන්නේ හේතුඵල විනා භාවිතා විච ආකාරයක් අවස්ථානුකූලව සිහි වෙලා ක්‍රියා වෙනවා විනා කෙනෙක් නිමි ඒක හුරු වුණාම හොදට ඔගේ පුළුවන්කමක් ඇති වෙනවා කල කී දේ ඉවරයි නම් අනාගතේ පහළ නොවුණා නම් වාතයේ මුල් කොට මනසට ඕන දෙයක් එයි ඒක ඒ එනවා වගේ මේක නැති වෙනවා නම් ඈ
හුස්මත් අඩු වෙනවා මනස විඥානේ වේගයත් උතන අඩු වෙනවා ඒ බාර ගන්නෙ නෑනේ බාර ගන්න බාර බලන්නයි බලන දෙයි දෙක විඥානෙට පහළ වෙන්නේ ඒක නොපවතින බවනේ ඔය කියන්නේ එසක් භාවනා කරන්න වෙනම ඉන්නවා කියන එක නෙමෙයි විඥානේ පහළ වෙන්න ශක්තිය දෙන්නේ හුස්මෙන් ඒකනේ හිත වේගවත් වෙනකොට හුස්ම පාරවේගය වැඩි වෙනවා මිදෙන්න මිදෙන්න අඩු වෙනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා එතකොට ඔය අහපු ප්‍රශ්නෙට චතුරාර්ය සත්‍ය නොදන්නාකම කීවනුයි. එතකොට කොයිතරම් වාර ගණනාවක් වුණත් කාය වචී මනෝ ක්‍රියාවල් ඇති වෙලා නිරුද්ධ වෙලා ගියා. ඒ බව නොදැක්කකමනේ ඔය. අවිද්‍යාව කීවේ. අවිද්‍යා තෘෂ්ණා කීවේ ඒ බව නොදැක අතහැරිලා ගිය තරමට ඒ ගතිය නැවත නැවත ඇති කරන හේතුව නැති වෙලා නැහැ කියන එකයි. ඒකයි අර අර අපේ හාමුදුරුවෝ අර ඉස්සල්ලා කිව්වේ පිහිය පිහියට උනේ විදිහට වැඩ කරනවා කිව්වේ එහෙන් දෙන එකේ හැටියට දැන් මේ වැඩ කරන්නේ. අ හේතුව ආය ආපවෙරල යන හේතුව අඩු වෙනවා. එතකොට දැන් දල තටාකයකට රැස් වෙන වතුර අඩුයි නම් පිටවෙනේවා වැඩි නම් දියවුල් පතුත් හිඳෙනවා නම් එන ඈ එතකොට යම් තැනකෝකේ තියෙනවනේ ඉවරයක් ඒ කරා අපි ළඟා වෙනවා කායකම්ම වචිකම්ම හැමිට මේ අඩුව කරලා මනෝකම් මේ බලන්න ළඟා වෙනවා සිහිය. ඒකම වුණොත් ඒ දැකිල්ලයි සිද්ධියයි ඒකම වෙනකොට වදිනවා තෙන්ද තව දුරටත් ඒ ගතිය ඒ ගතියෙන් එතන ඒ නොදැක ගතිය එතන අයින් වෙනවා. දැකීම තුල. මේක Nirodhe නොදැකකමනේ ඔකේ තියෙන්නේ. මේ ඒකයි හේතුඵල Nirodhe කියන වචන තුනට කාලයක් දෙන්න බෑ කියන්නේ. හැමදාමත් වෙලා තියෙන ඔය කාලයක් දෙන්න බැරි බව තමයි නොදැක්ක තාක්නේ ඔක කාලේ ඒකට කියවා විද්‍යා තෘෂ්ණා කියලා එසකට ආස්වාස කතා ආස්වාස ශක්තිය ගැන කතාවකුත් නැහැ ඒ තුල ඇති වෙන අර ක්‍රියාව ගැන කතාවකුත් ඒක තමයි ලෞකිකත්වයේ ඉවරයි කියන්නේ ආතන හදලා පිරුණුවම් පෑවහම කියන්නේ ලෞකිකත්වයේ තුල ආයක කතා කරන්න බෑ. එතෙක් දුරට ඔක අඩුවේවි යනවා කියන එකයි සෝවාන් සකුද්දාගාමි අනාගාමි රහත් කියලා මෙතන සංයෝජන බෑ මේ වලින් පෙන්නනවා අතර අනුසයෙන් පෙන්නනවා. තත් අනුසය අඩුවෙන්න ආසව මට්ටම අඩු වෙනවා ආසව අඩුවෙන්න අනුසය ගත වීම අඩු වෙනවා. ඔව් ඒ පහට රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඔව් හැම වෙලේම අපි හිතන්නේ හැම අපි උද්‍යානික ඇවිදිනවා උද්‍යානික ඇවිදිනවා කියනකොට අපිට හිතෙන්නේ ආ උද්‍යානික ඇවිදිනවා හිත හරහණි ඔය හිත හරහණි ඔය ඇවිදින්නේ එතකොට උද්‍යානයක ඇවිදිනවා කියවට එතන උද්‍යානය කියලා කියවට සතර මහ භූතින්ගේ ක්‍රියාව හේතුඵල නිරෝධේනේ එතකොට මෙතන උද්‍යානයක ඇවිදිනවා කියලා හිත හරහා ඇවිදින්නේ හිත හුස්ම හරහානේ හුස්ම වැටෙන්නේ නැත්නම්
භාවිතාවීම ස්මරණය වීම දැනගැනිල්ල වෙන්න ඇන්නේ. එතට ඒවාගේ මේ අපිට ඕනෙම ඕනෑම දෙයක හොඳයි කියන වෙලාව අනේ දුකායි කියන වෙලාව එක වුණත් මෙහෙම සිහියක් ඕනේ. හිතහරණි උස්මාරහණි කියලා අඩු වශයෙන් ඔය කීපෙක සාරාංශේ වැඩින්ද. එතකොට එපමණකින් ඒකට කාර්මිකය පිළිගන්න බෑ. මට මේ වුණු දේ දරා ගන්න බෑ කියන වෙලාව තුල අපිට තියෙන්නේ පැ මේ 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 හේතුයි ඵලයේ මේක කියලා. එතකොට ඒක ඒක දරා ගන්න කෙනෙක් නෑ එතන. සිද්ධිය මිසක්. අපේ හැමෝම උපතින් අන්දේ වුණ පුද්ගලෙකුට. එයා කොහොමද ත්‍රිලක්ෂණ දකින්නේ? එයාට මේ මේ අපේ මේ ධර්මයේ සරණක් ගන්න බැරිද කියන ප්‍රශ්නේ. ඒකට නම් මට කියා කතා කරන්න වෙන්නේ පොතේ හැටියට. මේ මොකද උපතින් අන්දෙක් ගැනනේ අපි කතා කරන්න වෙන්නේ. මේ එයාට උපතින් අන්දයා වුණාට දැන් කෙලස් වශයෙන් නම් ඇහැට කනට දැන් යමක් ගැටිලා නැතුණාට මනෝවිඥානේ එයා ලකුණු දීලා තියෙනවා. අපි කියන හැම දෙයකටම එයාට ලකුණක් තියෙනවා. ඒ ලකුණට ඇති බවකුත් තියෙනවා. හදාගෙන තියෙනවා මමේ කියන හැඟීමත් එතන ඇති වෙනවා. ඒ හින්දා කෙලස් වල අඩු වැඩියක් ඔතන නෑ. නමුත් සත්‍ය දකින්න යනකොට අපි ඉස්සලා පෙනෙන තැනින් එයාට කියන්න වෙන්නේ. දැන් අපි දැන් මේ බණ කතා කරගෙන ආවෙත් රාසි වෙලා තියෙන අවස්ථාව හේතුන්ගෙන් හටගෙන නොපැවතිලා යනවා කියලානේ කියාගෙන ආවි. තියෙන දෙයක නැතිවීම නෙමෙයි හේතුන්ගෙන් හටගන්න දෙයක් නොපැවතිලා යනවා කියලා තමයි මේ සතර මහා භූතින්ගෙන් රාසි වෙන දැන අපි කියාගෙන ආවි. එයාට ඒ වාගේ උපමාවක් පෙන්වන්න බාහිර වශයෙන් යමක් පෙන්වන්න විදිහක් නැහැ. ඒ නිසා එයාට මේක ඇතුල් කරන්න යම් දුෂ්කරතාවයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. මොකද ඒක බලවත් ಜಾති අන්ධකම කියන එක යම් කර්ම විපාකයක්. නිකම්ම වුණ නෙමෙයි. ඒක ඉතින් එහෙමනම් කියන්නේ නම් එහම ඒ අයට අර මේ කුසල් කරගන්න පුළුවන් මාර්ගඵලාදීගම තත්ත්වයකටපත් වුණා කියලා කියන්න අමාරුයි කියන එකයි කියන්නේ. දැන් චක්කුපාලහමඳුරංගේ කතා වුණත් රහත් වීමයි අන්ධ වීමයි එකවර වුණා කියලානේ කියන්නේ. නමුත් එතෙක් භාවිතා කරානේ. පසු කාලෙක අන්ධ වුණා නම් එයාට ඉඩක් තියෙනවා. අන්න එහෙමයි උතන කියන්නේ ಜಾති අන්ද නම් අමාරුයි කියලා. සමහරවිට එහෙම කෙනෙකු රහත් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා නැන්නේ. එහෙම ත්‍රිපිටකේ නෑ. ඔව්. ත්‍රිපිටකේ නෑ. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අන්ධයාගේ මානසික தත්ත්වය ගැන මිසක් අපිට අනුමාන කරලා කියන්න පුළුවන් මිසක් එතන තැන ඇටි කියන්න බෑ. අපිට හිතා ගන්නත් බෑ මොකද අපි අන්ධ වෙලා ඉපදිච්ච නැති හින්දා. ඒකයි මම කියන්නේ. අපි හැමෝම මේ ධර්මයෙන් ලිසන්නත් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මොකද ඇස් තියෙන අපිට තාම බැරුනේ කියලා නම් අර අතන ගැන තමයි ඔය කියන්නේ. අර බාහිර වශයෙන් අර පටන් ගන්න තැන ආරම්භ කරලා දෙන්න බෑ කියන එකයි. අපි කියනවානේ මලක් මුලින් තිබුණේ නෑ. හේතු යෙදෙනකොට ආරම්භ වෙනවා අය. එතකොට ඒක එක්සනික මරණය, සන්තති මරණ කියලා කතාවක් කියනවා. අන් ඒ ආරම්භයේ එතන පැහැදිලි කරලා දෙන්න අපහසුයි කියනවා. මොකද බාහිර වාසයෙන් දැක්ක තැන ඉඳන් අපි කියන්නේ යමක වරදවා ගත්ත තැනින් තමයි අපි පටන් ගන්නෙ. අන් එතන බලා ගන්න යාට යම් අපහසුයක් තියෙනවා. යාට පදනම් කරගෙන ඒක බලා ගන්න අපහසුයක් තියෙනවා. ඔව් දැන් શબ્දය ගැන එහෙම කියන්න පුළුවන්. අනිත් පහෙන් එකක් අරගෙන යාට සමානව ගන්න පුළුවන්. ඔව්. ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. ඔය අනිත් පහට ඇහැ සම්බන්ධයි. දැන් අපි හිතන්නකො දැන් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට හද්දේ මොකද්ද? අහවල් සතා කෑ ගහන හඬනේ. ඒක ඇහැට දුන්නා බලන්න. ඇහැට දුන්නා. ඊට පස්සේ අහවල් සතා. දැන් ඊළඟ වතාවේ සද්ද ඇහෙනකොට අර කාරණා දෙක එකතු වෙලා ඉන්නේ. ඒ සංකල්ප හඳුන්නේ
මෝහය නිසා යාට හැදෙනවා. ඔව්. හැදෙනවා. හැදිලා තියෙන්නේ. තේරුම් ගන්න තේරුම් ගන්න පාර කියන්න තමයි අතන අර අපහසුයි කියන්නේ. මොකද රූප දැනගන්න හිත ඇති වෙලා නැති වෙලා, ශබ්ද දැනගන්න හිත ඇති වෙනවා නැති වෙලා, ගන්ධ රස ස්පර්ශ ඇති වෙලා නැති වෙච්ච එක තමයි මනෝවිඥාණයට එන්නේ ළඟට. ඒක නෙමෙයි, ඒ ආකාරයක් තමයි මනෝවිඥාණයට එන්නේ. ඒතර මනෝවිඥාණයට එන ආකාරය පැහැදිලි කරන්නේ අපි පංච විඥානේ උදව් කරගෙන. මලක් මල මතක් වෙනකොට හිත මලක් නෙවෙයි කියනවා අපි. හිත මලක ආකාරයක්, හිතුවිලියා හිත මලක ආකාරයක් පිළිගත්තා විනා හිත මලක් නෙමෙයි කියනවා. ඊළඟට අපි පැහැදිලි කරනවා එහෙනම් බාහිර ලෝකේද මල තියෙන්නේ කියනවා. නෑ, මල මල බව දන්නේ නෑ කියනවා. එතන තියෙන්නේ ධාතුවල ක්‍රියාවක්. එතන ධාතුවල ක්‍රියාවක් විනා මල් කතාවක් නෑ. මේකට අනුකරණින් දෙයක් තියෙනවයි කියලා ගත්තේ කිනුයි මලක් කියලා එන්නේ. අපි එකපාරට අපිට පැහැදිලි කරන්න වෙනවා අතනත් නෙමෙයි විඥානිත් නෙමෙයි කියලා. දෙපැත්ත අතහැරෙන්න. අන් ඒ වාගේ තැනදී දුෂ්කරයි කියන එකයි කියන්නේ. ඔව්. ඔව් එහෙම වෙන්න පුළුවන්. බ්‍රේල් ක්‍රමේ වාගේ මොකක් හරි ක්‍රමයක් ඕනේ තියාට. ඔව් ඔව් ආයේ මේ වෙනසක් නෑ, යටත් ලකුණු තියෙනවා. ඔය ජාති අන්ධ ජාති බදිර කියන වචනයක් තියෙනවා. අපහසු අපහසුයි කියලා කියන්නේ මේ ත්‍රිපිටකේ නම් අපහසුයි කියන වචනේ නෑ. නමුත් කර්ම විපාකයක් කියලා තියෙන කර්ම විපාකයක් කියලා බෑ කියලා නෑ. බුදුහාමුදුරුවෝ බෑ කියලා නෑ. ඔව් එහෙම ත්‍රිපිටකේ එහෙම සඳහන් වෙලා නැහැ. හොඳයි, අපි අද උදෑසන පටන්ම ඒ ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා. ඒ වගේම මේ වික්ෂුන් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වලා වික්ෂුන් වහන්සේලාට දානමාන ආදී පූජා කළා යාමිස කුසල් සිද්ධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විසඳහන් වෙලා තියෙන උපතත් මරණයත් අතර ආමිස වූත් ප්‍රතිපත්තිමේ වූත් කුසල් කළ යුතුයි කියලා. ඉතින් අපේ උතුම් මනුස ජීවිතයේ මෙවැනි බුද්ධෝත්පාද කාලයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව අපේ ජීවිත චරිතය අපි බොහෝ දුරට හැඩගස්වා ගැනීමට උත්සාහ දැරීම අපේ මහා වාසනා ශක්තියක්. ඉතින් අපට අපි දෙන වික්ෂුන් වහන්සේලා දෙනමට මේ රටට මේ ධර්ම දේශනා කරන්න වඩින්න කියලා අපි ධර්මප්‍රිය මහත්මයම මහත්මිය දරුව ආරාධනා කළා. ඒ ලතා උපාසිකාව අපිට ආරාධනා කළා, කුමාරි මහත්මියම. ඉතින් ඒ අනුව අපිට මේ අවස්ථාව සැලසුණා. අපි විසින් මේ සිද්ධ කරගන්නා ලද සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් මේ පින්වතුන්ටත්, ධර්මයේ ශ්‍රවණය කරන්න සහභාගී වුණා සියලුම පින්වතුන්ටත්, මේ පින්වතුන්ටත් ඒකාකාරවයිති වේවා, අනුමෝදන් වේවා. තව තවත් ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව වඩ වඩා දියුණු කරගෙන මේ පින්වතුන්ට ඒ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා වැඩ නිවි සැනසී පැමිණ වදාලා වූ ජාති ආදී දුකින් තොර
අමා මහ නිවනින් නිවි සැනසීමට හේතු ආසනා වේවා කියලා අදහස් කරගන්න අදිෂ්ඨාන කරගන්න ඒ වගේම මේ සෑම සිළු පින්වතුන්ගේම නමින් නැසීමිය පරල යන්නට යුතුයනා වූ මව්පිය බන්දු මිත්‍රාදී යම් ඥාති පිරිස ඇති ඒ සියලු දෙනාටම මේ කුසල ධර්මයන් අයිති වේවා අනුමෝදන් වේවා අපි හදා වඩා සමාධියට ඉදිරිපත් කරන ලද්දා ගුරු වරුන්ට අනුමෝදන් වේවා ඒ සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් නිවි සැනසීමට හේතු ආසනා වේවා කියලා අදහස් කරන්ද සාසනයේ සම්මාදිට්ඨික දේව සමූහයාටද මේ ස්ථාන අරගත්තා වූ සෑම සියලු දෙවි දේවතාවුන්ටද මේ කුසල් අයිති වේවා අනුමෝදන් වේවා සියලු සත්ත්වින්ට සියලු භූතීන්ට අයිති වේවා අනුමෝදන් වේවා ඒ හැම දිනකටමත් අපි සියලු දෙනාටමත් විදර්ශනා ප්‍රඥාව සම්පූර්ණ කරගෙන උතුම් නිවනින් නිවි සැනසීමට හේතු ආසනා වේවා සම්මා සම්බුදු සරණයි අභිවාදන සීලිස චං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු